हरे पढ़ेंगे गणपुदे प्रश्न पत्र अंक अट वाले करंगावने मगे इक्मंड करगनी अन्ना मंगोड़े सागच्चाकरण ने पुदे उत्तर टीक वगे की आगे अन्ना हुदे तीन विलावत्ते का हरि गन्नो गुल्लंगे टी उट्टे के प्रश्न पेपर के प्रश्न अंक के संपत्तले हिंगकमक सह एवाये विकल्प भावित हकियावक पवती नम आर्थिके तुले समगम पवती है कि तत्वयक्लेस सलकीय है के बलन निष्पादन क्रियावली अकार्यक्षमता ऐतिवीम तेरी में गटलुवक पेननगीम अवस्थिक पिरिबैकट मूनदीम संपत् बेदियामे विषमता पवतीम समाजे एक्कोडसक दिलिंदा लमाई हिंगकमाई संपत्तल हिंगकमाई संपत्तल विकल्प प्रयोजनाई ओय देखम तीयनकोट ए आसन्नेम तीयन इलंगटलु मोकद्द तोरागनीम पस्से तमाई एन्ने तुंगवेनीव एन प्रश्न तमाई अवस्थिक पिरिबैने हरि एनम प्रश्नांक देख सॉरी पिलितुरांक देख निष्पादन हकिया माइम वक्रे अतुलत लक्ष्यक वक्रे देशट गमन किरीमकिन अदहस्वन्ने मंगितान्य अपि गोडाक साकच्छा करा लमाई एकने अतुलत लक्ष्यक इन्नव कियन्ने या कोई वगे केनेद्द कियला वितरक कियन्न पुदे अकार्यक्षमाई अकार्यक्षमाई वितरक नेवेई अपि याडि कियन्न पुलुवन ओन्नम सेवा वियुक्तियक तियेनवा संपत्तुल ऊन उपयोजनयक तियेनवा नम गोडाक कियनवा එයා මෙතෙන්ට එනවා කියන්නේ නරක ළමයෙක් කොඳ ළමයෙක් වෙනවා වගේ මොකද්ද අකාර්යක්ෂමතා නැති කරගෙන ටිකෙන් ටික කාර්යක්ෂම වෙනවා මෙතෙන්ට ආවට පස්සේ තමයි මොන කාර්යක්ෂමතාවට ආවයි කියලා කියන්නේද නිෂ්පාදන කාර්යක්ෂමතාවට එහෙනම් මේක උත්තරේ මොකද්ද පුතේ ආ මෙතන වෙන්නේ පුතා කාර්යක්ෂමතාවේ වැඩි කර ගැනීම කාර්යක්ෂමතාවේ වැඩි කර ගැනීමක්ම තමයි තවත් විදිහකින් කිව්වොත් එම එයා යාගව තිබ්බ සම්පට්ටික මුලින් හරියට භාවිතා කරලා නැහැ. දැන් ඉස්සරහට එනකොට එයා මොකද පුතා කරන්නේ? තමන්ගේ සම්පට්ටික ටිකෙන් ටික භාවිතා කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඕක තව විදියකින් කිව්වොත් සම්පත් උපයෝජනය වැඩි වෙනවා. සම්පත් භාවිතය වැඩි වෙනවා. එහෙනම් පුතා උත්තරය අංක 4. හරිනේ. ප්‍රශ්න අංක 3. කිසියම් ආගමක් හෝ සාම්ප්‍රදායික සමාජයක් හෝ පදනම් කරගෙන නව සංස්කෘතික රටාවකට යොමු වෙච්ච ආර්ථික පද්ධති කොයි ආර්ථික පද්ධතිද සාම්ප්‍රදායික ආර්ථික පද්ධති නෙමෙයි නව සාම්ප්‍රදායික ආර්ථික පද්ධති එහෙම නේද නව සාම්ප්‍රදායික එහෙම තියෙන්න පුළුවන් සාම්ප්‍රදායික නෙමෙයි නව සාම්ප්‍රදායික ආර්ථික පද්ධති හරි ප්‍රශංග 4 කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා රටවල් අගුළු දැවීම මතකද ලොක්ඩවුන් කියන වචනේ ඔව් ඒක කරාම කෙටි කාලීනව ආර්ථිකයට මොකද වෙන්නේ පුතේ දැන් අර නිෂ්පාදන හැකියා මායිම් වක්‍රවල ප්‍රධාන වශයෙන් ආර්ථිකමේ ආර්ථිකයේ ආපස්සට යන්නේක පෙන්වන ක්‍රම දෙකක් තියෙනවනේ එක්ක පුතා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රෙ මෙහෙම එනවා ඊට පස්සේ අනිත් එක තමයි නිෂ්පාදන හැකියාව අඩු වෙන්නේ නැතුව නිෂ්පාදන ලක්ෂයක් මෙහෙම ඇතුළට එන්න පුළුවන් දැන් මට කියන්න පුතා මේ දෙක අතර තියෙන වෙනස මොකද්ද මේක ඇවිල්ලා ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාව අඩු වෙනවා නිෂ්පාදන හැකියාව අඩු වෙනවා මේක වෙන්නේ පුතා ඒ ආර්ථිකය තුල තියෙන සම්පත් වලට හරි ඵලදායිතාවයට හරි බලපෑමක් ඇති වුණාම ප්‍රධාන වශයෙන් අපි දන්නවා රටක් යුද ගැටුම් වගේ දේවල් වලට යනකොට විදේශායෝජන අඩු වෙනකොට රටේ සම්පත් විනාශ වෙන්න කවර හෝ ආකාරයක සාධකයක් ඇදෙනකොට මෙහෙම වෙනවා එහෙම නැත්නම් දීර්ඝ කාලීනව මේක වෙන්න පුළුවන් සම්පත් විනාශ නොවුනත් ආර්ථික අවපාතයක් ඇතිවීම හරහානේ මතකයිද अब मेक कटिकाली ने मेक दिवेन्नीपुता आर्तिके तुलतीन दारिताव संपत् संबारे खेटिकाली नव बाविता कल नुह की तत्व क्यतिवेन दें कोविड दहन मे काले अत्र मुने रटे संपत्ति गति भैव विनाशु ने कोविड किया निलमय गासा तीरे वगे युद्धमय प्रहार अग्निवीन कोविड किया निने कोविड वलिंगुने कर्मांतशाला तिब्बा यंत्र तिब्बा गुडनगिली तिब्बा गोविबीम तिब्बा अपिट वेडकरान्न विधिया तिबुने ने ඒ නිසා ඒ සම්පත් හරියට භාවිතා වුණේ නැහැ. ඒතර සම්පත් තියෙද්දි පුතා එම භාවිතාවෙනේ කඩු වෙනවා කියන්නේ ඇත්තටම ඇති වෙන්නේ මෙන්න මේක. ධාරිතාවට මුකුත් වෙන්නේ නැහැ. කෙටි කාලීනව නිෂ්පාදනය නැත්නම් පුතා සැබෑ නිෂ්පාදනයේ අඩු වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන හැකියාවට මුකුත් වෙන්නේ නැහැ. මොකද පුතේ අඩු වෙන්නේ? නිෂ්පාදනය අඩු වෙනවා. ඒ කියන්නේ තවත් දෙයක් කිව්වොත් එම විභව නිෂ්පාදනයට මුකුත් වෙන්නේ නැහැ. සත්‍ය නිෂ්පාදනය විතරක් අඩු වෙනවා. තේරුණා? ආරයිට්. එනං උත්තරේ මොකද්ද නිෂ්පාදන මොකද පුතා උත්තරේ
නිෂ්පාදන ලක්ෂය වන්පසෙන් පිහිටි 15 ලක්ෂයක් කරා ගමන් කිරීමක පිළිතුරු අංක 2 2 ප්‍රශ්න අංක 5 බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිපාකේ ඍණාගයක් ගන්නු ලැබුවද මිල ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ මක් නිසාද දැන් ගොඩ කතා කරපු ප්‍රශ්නයක් මම කතා කරපු ප්‍රශ්න ගොඩක මේක අහුවෙනවනේ දැන් අපි කතා කරපු পেපර් ගොඩක මේක තිබ්බ නේද කියන පුතා බාල භාණ්ඩවල ආදායම් ප්‍රතිපාකේ කොයි අගයක් ගන්නවද ඍණ දැන් මොකද්ද මේ ආදායම් ප්‍රතිපාකේ ඍණාගයක් ගන්නවයි කියලා කියන්නේ ළමයි මෙන්න මෙහෙමනේ බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිපාකේ ඍණාගයක් ගන්නවා කියන්නේ අනිකොස් සාධක ස්ථාවරව තියෙද්දි සලකා බලන භාණ්ඩ මිල වැඩි වෙනකොට සාමාන්‍යයෙන් වෙන දේ තමයි ආදායමේ මිලදීගත හැකි භාණ්ඩ ප්‍රමාණය ඒකට ඔයාලා කියනවා මූර්ත ආදායම මිල වැඩි වෙනකොට ආදායමින් ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා එතකොට සාමාන්‍යයෙන් අපි කරන්නේ පුතා ආදායමින් ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනකොට ඒ භාණ්ඩ ගන්න ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන එකයි නමුත් බාල භාණ්ඩ වලදී අපි කරන්නේ මිනිස්සුන්ට තියෙන අන්තිමම භාණ්ඩ තමයි ඒක මිනිස්සු කරන දේ තමයි ආදායමින් ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය අඩු වුණත් බාල භාණ්ඩ ටිකක් ගන්න ප්‍රමාණය වැඩි කරනවා. ඒගොල්ල වෙන මොකක් හරි භාණ්ඩයක් ගන්න හිටියනම් ඒකත් කැප කරලා ඒ සල්ලි දාලා බාල භාණ්ඩේ වැඩිපුර ගන්නවා. එතකොට පුතා ඔගලන්ට පේනවා බාල භාණ්ඩවල වෙන්නේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන එක. මේක ඉල්ලුම් නීතියට පටහැනි තත්වයක්. හැබැයි පුතාලා බාල භාණ්ඩවල ආදායම් ප්‍රතිවිපාකේ මේ විදිහට අපි මේකට කියන්නේ ඍණ ආදායම් ප්‍රතිවිපාකයක් කියලා මෙහෙම තිබ්බට මේකේ ප්‍රබලත්වය යටපත් කරගෙන කාගේ ප්‍රබලත්වය මතු වෙනවද ආදේශන ප්‍රතිවිපාකේ ප්‍රබලත්වය මතු වෙනවා මොකද බාල භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකේ ක්‍රියාත්මක වෙන්නේ මිල වැඩි වෙනකොට සාපේක්ෂ මිල වැඩි වෙලා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා මේක බාල භාණ්ඩවල සාමාන්‍ය භාණ්ඩවල කියලා එකක් නැහැ හැම වෙලාවෙම භාණ්ඩවල ආදේශන ප්‍රතිවිපාකේ මෙන්න මේ ඊතලයේ උඩට යනකොට මේ ඊතලයේ පල්ලෙහාට යනවා ආදේශන ප්‍රතිවිපාකේ නිතරම ඍණ. ඒතර ආඩපෙනව බාල භාණ්ඩවල වුණත් ආදේශන ප්‍රතිවිපාකයට ඕනි කරන්නේ මිල ඉල්ලුම් ප්‍රමාණය අතර කොයි සම්බන්ධයක් ඇති කරන්නද? ඍණ සම්බන්ධයක්. හැබැයි ආදායම් ප්‍රතිවිපාකේ try කරන මොන සම්බන්ධයක් ඇති කරන්නද? ධන සම්බන්ධයක්. හැබැයි මෙයාගේ බලපෑම යටපත් කරගෙන මෙයාගේ බලපෑම ප්‍රබල වුණාම බාල භාණ්ඩයක් කොයි නීතියට එකඟයිද? ඉල්ලුම් නීතියට එකඟයි. තේරුණානේ? ආයෙනම් ඒකට හේතුව මේක බලන්න. ඍණ ආදායම් ප්‍රතිවිපාකයේ මගින් ඉල්ලුම් නීතිය තහවුරු කරන බැවිනි. ඍණ ආදායම් ප්‍රතිවිපාකයෙන් ඉල්ලුම් නීතිය තහවුරු කරනවද පුතේ? මේ නෑ. ආදායම් ප්‍රතිවිපාකයේ ඍණාගයක් ගන්නු ලැබුවද ආදේශන ප්‍රතිවිපාකයේ ධනාගයක් ගන්න බොරු. ආදේශන ප්‍රතිවිපාකයත් මොකද්ද පුතේ? ඒකත් ඍණනේ. ඍණ ආදේශන ප්‍රතිවිපාකයට වඩා ධන ආදේශන බොරු ඊළඟ එක ඍණ ආදායම් ප්‍රතිවිපාකයට වඩා ඍණ ආදේශන ප්‍රතිවිපාකයේ සාපේක්ෂව බලවත් වෙන බේ ඒක කියන්නේ ඒක හරි එහෙනම් උත්තරය අංක ෂූට් පොඩි වුන් කෑ ගහනවානේ ඔහොම ඉගෙන ගත්ත එවුන් තමයි ඔයගොල්ලොත් ඒ කාලයක් දැන් කටවල් වැහිලා හිටියදනේ ඊළඟට අංක 6 කිසියම් භාණ්ඩයක මිල වැඩි වන විට පාරිභෝගිකයන් එම භාණ්ඩ මිල දී ගැනීම සඳහා දරනු ලබන වියදම වැඩි කරන්නේ මේ ඔගොල්ලෝ දන්න දෙයක් මිල වැඩි කරනකොට භාණ්ඩයකට දරන වියදමත් වැඩි කරන්නේ කොයිනම් මිල්ලුමක් සහිත භාණ්ඩවලද පුතේ අනම්මනේ අනම්ම්‍ය බලන්න ඒකට උත්තරයක් තියනවද කියලා ඉහළ මිලක් සහිත භාණ්ඩ සඳහා පාරිභෝගිකයන්ගේ රුචිකත්වය වැඩි බැවිනි එම පාරිභෝගිකයෝ නැහැ. එහෙනම් අඟහරු ලෝකෙන් ආපු පාරිභෝගිකයෝ වෙන්න ඕන. දෙක එම භාණ්ඩ සදා අනම් මිල්ලුම ඒක හරි නේ. එහෙනම් උත්තරය අංක 2. අම්මෝ කිවර වෙන්නේ නැහැ සද්දනේ. 7. ඉහළ සිට පහළට බෑවුමන සරල රේඛී ඉල්ලුම් වක්‍රය දිගේ ඉහළට ගමන් කරන විට සිදුවිය හැක්කේ. ආ මෙන්න මෙහෙම ඉල්ලුම් වක්‍රය දිගේ පුතාලා මොනාදේ කියවන්නේ ඉහළට යනකොට වෙන්නේ මොකද්ද මේ මෙහෙම ඉහළට යනකොට වෙන්නේ මොකද්ද කියන්නේ වෙන සරලම දේ තමයි මිල වැඩි වෙන එක මේ වෙන සරලම දේ තමයි මොකද්ද පුතා මිල වැඩි වෙන එක මිල වැඩි වෙනකොට අනිත් පැත්තෙන් වෙන දේ මොකද්ද ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා
දැන් මඩ කියන පුතා මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නේ හේතු දෙකක් එක්කෝ මිල වැඩි වෙනකොට සාපේක්ෂ මිල වැඩි වෙනවා නේ අනිත් එක මේක මම අනිත් පැත්තට දා ගන්නම් අනිත් එක මිල වැඩි වෙනකොට මූර්ත ආදායම අඩු වෙනවා එහෙනම් මෙතන මිල වැඩි වෙනකොට වෙන්න පුළුවන් හේතු දෙකක් කිය එක්කෝ සාපේක්ෂ මිල වැඩි වෙන එක නැත්නම් මූර්ත ආදායම අඩු වෙන එක ආ එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට යද්දි වෙන ඒවා දෙකක් කිය කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට යද්දි වෙන්න පුළුවන් දේවල් දෙකක් කිය එක සාපේක්ෂ මිල වැඩි වීම නැත්නම් මූර්ත ආදායම අඩු වීම බලන්න එනම් ගොඩ උත්තරයක් තියනවා කියලා පොතේ මූර්ත ආදායම පහළ යයි ඈ ආ නොහැකි කියලා දාන්නේ සිදුවේ නොහැකි අන මූර්ත ආදායම පහළ යෑම කියන එක වෙනව නේද හරි දෙක සාපේක්ෂ මිල ඉහළ යෑම කියන එක වෙනවද ඒකත් වෙනවා ඉල්ලුම් ප්‍රමාණය පහළ යයි කියන එක වෙනවද ආ ඒකත් වෙනවා ඉල්ලුම් නම්්‍යතාව ඉහළ යයි ඉල්ලුම් වක්‍රයක් දිගේ මධ්‍ය ලක්ෂයට වඩා උඩට යනකොට ඉල්ලුම මොකක් වෙනවද පුතේ නම්්‍ය එකට වඩා වැඩි ආ ඉල්ලුම් වක්‍රයක් දිගේ උඩට යනකොට නම්්‍යතාවේ වැඩි වෙනවා වැඩි වෙනවා ඒකට හේතුවත් අපි ගණන්ලා තියෙනවා මොකද පුතේ ඒකට හේතුව මිල වැඩි වෙනවනේ මිල වැඩි වෙනකොට මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන අනුපාතිකය වැඩි වෙනවා එහෙමනේ ආ එහෙනම් බෑවුමේ අගේ ඉහළයි බෑවුම නෑ ඉල්ලුම් වක්‍රය දිගේ උඩට ගියත් පල්ලෙහාට ගියත් කොයිම තැනකදීවත් කවුරු වෙනස් වෙන්නේ නැද්ද පුතේ බෑවුම වෙනස් වෙන්නේ නෑ එහෙනම් උත්තරය අංක 5 නිෂ්පාදන සාධකයක සැපයුම් නම්්‍යතාවයේ අඩුවන තරමට එම සාධකයේ සංක්‍රාම ඉපයීම ආර්ථික බදුකුලිය මොකද වෙන්නේ කියලා තමයි අහන්නේ ඔය විදිහට කෑ ගහලා කටපාඩම් කරපු දේවල් මතකද දැන් මතකද ඔය අධ්‍යාපන ක්‍රමයේ අසාර්ථකයි ළමයි හරි ඕක තමයි ඕගොල්ලන්ට ඔය ලොකු වෙනකොට වෙලා තියෙන්නේ අපිට මෙලෝඩියක් කිව්වට උගන්වන්න බැරි හේතුව ඕක. කටපාඩම් කරන අධ්‍යාපන ක්‍රමයේ අසාර්ථකයි. මේ මේකේ කියනවා කොයි සැපයුමක් සහිත කියලාද කියන්නේ පුතා? ඈ? ආයෙ කලින් එකක් තියෙනවද? අයින මේක කරලා දෙන්න යා. ආව්. මේක කලයන් නිෂ්පාදන සාධකයක සැපයුම් වක්‍රයේ නම්්‍යතාවය අඩු වෙන තරමට පුදා සැපයුම් වක්‍රයේ නම්්‍යතාවය අඩු වෙනවා කියන්නේ කොයි සැපයුමක්ද නම්්‍ය සැපයුමක්ද අනම්්‍ය සැපයුමක්ද මොන සැපයුමක්ද සැපයුම් නම්්‍යතාවය අඩු වෙනවා කියන්නේ දැන් ඉල්ලුම නෙමෙයි ඉල්ලුම හරි මං අහන්නේ සැපයුම් නම්්‍යතාවය අඩු වෙනවා කියලා කියන්නේ නම්්‍යද අනම්්‍යද නම්්‍යතාවය අඩු වෙනවා කියන්නේ අනම්්‍යයි අනම්්‍යයිනේ අනම්්‍යක පටන් ගන්නෙ මිලාක්ෂෙන්ද ප්‍රමාණක්ෂෙන්ද කොයක්ෂෙන්ද එලවනවා ප්‍රමාණක්ෂෙන් මෙන්න මෙහෙම දැන් මේ වගේ එකක මේක ඇවිල්ලා හිතන්න භාණ්ඩයක් නෙමෙයි පුතේ මේ ඇවිල්ලා මොකද්ද නිෂ්පාදන සාධකයක් මේ තියෙන පුතා මේ නිෂ්පාදන සාධකයේ ඉල්ලුම මේ තියෙන පුතා මේ නිෂ්පාදන සාධකයේ සැපයුම එතකොට මම මේ කොටුවක් ගහලා පෙන්වන්නේ පුතාලා මේ නිෂ්පාදන සාධකයේ සාධක හිමිය උපය ගන්න ආදායම ඔයා දන්නවා මේකෙන් එක කෑල්ලක් සංක්‍රාමීපෙයිම අනිත් කෑල්ල ආර්ථික බදුකුලිය මොන කැලද සංක්‍රාමීපෙයිම කියන්නේ යට මේ සැපයුම් වක්‍රයට පහලින් තියෙන්නේ ඒ අදාළ නිෂ්පාදන සාධක හිමිය ඒ තමන්ගේ නිෂ්පාදන සාධකයේ සපේල බලාපොරොත්තු වෙන අවම මිල හෙවත් ඔහුගේ නිෂ්පාදන සාධකයේ සැපීමේ ආන්තික පරිවැය. ඉගෙන තමන්ට දැන් උදාහරණයක් විදිහට මම තිස්ස මහාරාමේ ඇවිල්ලා ඕගලන්ට උගන්වලා යද්දී මම බලාපොරොත්තු වෙන අවම මිලක් තියෙනවනේ. මොකද්ද? මගේ කාර් එකේ පෙට්‍රල් ගාස්තුවයි මගේ මහන්සියයි කෑම බීම ටිකයි දෙන අවම ගාස්තුව අන්න ඒක තමයි මේ තියෙන්නේ පුතේ ඒකට කියනවා අපි මොකක් කියලාද සංක්‍රාමීපයීම ඕක තවත් විදිහකින් කියන්න පුළුවන් මගේ මොන පිරිවැයද ආවස්තික පිරිවැය තේරුණානේ ආවස්තික පිරිවැය නැත්නම් මට එක ශ්‍රම ඒකකයක් සපයන්න යන ආන්තික ආවස්තික පිරිවැය කියලා කිව්වත් වැරදි නෑ හරිද මේක ඇවිල්ලා මගේ ආවස්තික පිරිවැය හැබැයි මට ඊට වඩා වැඩිපුර අතිරේක ගාණක් හම් වෙනව නම් මේක මොකද්ද පුතේ මේක මගේ ආර්ථික බදුකුලිය. එතකොට පුතා මට කියන්න මේ සාධකයේ සැපයුම අනම්ම වෙනකොට අඩු කවුද සංක්‍රාමීපෙයිමේ ඊට වඩා කවුරු වැඩිද ආර්ථික බදුකුලිය වැඩි. එහෙනම් මේක උත්තරේ මොකද්ද කියලා බලන්න.
සංක්‍රාමීපේම ආර්ථික නෑ එක බලන්න සංක්‍රාමීපේම ක්‍රමයෙන් වැඩි වෙන කතාව මේක හොන්න බෑනේ ඉපයුමෙන් වැඩි කොටසක් ආර්ථික බදු කුලියෙන් සමන්විතේ ආන්න හරි පිළිතුරු අංක කීයද පුතේ 2 දැන් අපි යම් පිළිතුරු ප්‍රශ්න අංක 8ට මකට මගෑරිච් එකට පහළට බැවුමන ඉල්ලුම් වක්‍රයක් සහිත බාණ්ඩයක මධ්‍ය ලක්ෂ්‍ය රුපියල් 16ක් වන අතර ඉල්ලුම් ප්‍රමාණය 60 කි මෙම බාණ්ඩයේ මිල රුපියලකින් අඩු හෝ වැඩි කරන විට මෙන්න මේක පොඩ්ඩක් මාක් කරගන්න පුතා මේක චුට්ටක් වැදගත් ප්‍රශ්නයක් මෙච්චර කාලයකට අහලනන්නේ නමුත් අහන්න පුළුවන් විශේෂ පොයින්ට් එකක් ඔතන තියෙනවා හරි මෙන්න මේක දිහා හොඳට බලන්න පුතා මේ ඔගොල්ලෝ දන්න රූප සටහනක් මේ පැත්ත මිල මේ පැත්ත ප්‍රමාණය මේක ඉල්ලුම් වක්‍රය මේක නම් ඔගොල්ලෝ දන්න රූප සටහනක් උඩේ එක විතරක් නෙවෙයි මෙන්න මේක මෙතන තියෙනවා මෙහේ මුඩ ගිහිල්ලා මෙහෙම පල්ලෙහාට එන වක්‍රයක් මේ මොන වක්‍රද මේ ඇවිල්ලා පාරිභෝගික පැහැදම නැත්තම් නිෂ්පාදන අය බාරේ මේ පැත්තේ තියෙන සාමාන්‍ය විදියට ප්‍රමාණය මෙතනත් ප්‍රමාණය මෙතන මිල හරි ඔයා දන්නව නේද පුතාලා ඉල්ලුම් වක්‍රේ හරිමෙද ලක්ෂ්‍යදි මොකක් උපරිම වෙනවා කියලා දන්නවද පාරිභෝගික පැහැදම උපරිම වෙනවා තවත් මං ඔයාලට කියලා දීලා තියෙනවා නිෂ්පාදකයෙකුට Tamanට උපය ගන්න පුළුවන් උපරිම ආදායම උපයන්න පුළුවන් අවස්ථාවේවත් නිෂ්පාදකයෙගේ ආදායම උපරිම වෙන්නේ මෙන්න මෙතන මධ්‍ය ලක්ෂ්‍යදි දැන් ওই මධ්‍ය ලක්ෂ්‍යින්න ආර්ථිකය තමන්ගේ ඉල්ලුම් ප්‍රමාණය රුපියලකින් අඩු වැඩි කරුවොත් ඔන්න පොඩ්ඩක් රුපියලකින් මිල වැඩි දැන් අපි හිතමු ඔන්න පුතේ මිල තියෙන්නේ රුපියල් 10 එයා තමන්ගේ මිල රුපියලකින් වැඩි කරුවොත් මෙන්න මේ හරියට එනවා 11ට අම්මෝ මුගේ සද්දේ 11ට විතර එනවා හරි එතකොට බලන්න මොකද වෙන්නේ ළමයි මේ මොකෝ වුනේ මිල රුපියලකින් වැඩි කරනකොට නිෂ්පාදකයාගේ ආදායම අඩු වුණා දැක්කද හරි එහෙනම් මිල රුපියලකින් අඩු කරලා බලමු 9ට ගෙනල්ලා බලමු ඒත් මොකෝ වෙන්නේ කියන්නේ ඒත් ආදායම අඩු වෙනවා එහෙනම් මොකද්ද රුපියලකින් අඩු හෝ වැඩි කරනකොට නිෂ්පාදකයාගේ අයභාරය 15යි අඩු කරත් වැඩි කරත් දෙකේදීම නිෂ්පාදකයාගේ අයභාරය මොකක් වෙනවද පුතේ 15 යනවා හොඳයි මොකක්ද අවුල කියන්න ගැටලුවක් තියෙනවා නම් කියනවා මම පැහැදිලි කරලා දෙන්න ඇඳ ගන්න ඕනේ දෙක හරි ප්‍රශ්න අංක 10 පහත දැක්වෙන කිසි දැක්වෙන්නේ කිසියම් භාණ්ඩයකට දාලා ඉල්ලුම් හා සැපයීම් ප්‍රමාණයන්ය යටින් ඉරක් ගහගන්න මෙම භාණ්ඩයේ අදි ඉල්ලුම ශුන්‍ය වන මිල කියන තැනට අදි ඉල්ලුම ශුන්‍ය වන මිල සහ නිෂ්පාදන අතිරික්ත සෝරි පාරිභෝගික අතිරික්තය වන්නේ කියලා තමයි පුතේ අහන්නේ මොකක්ද මේ අදි ඉල්ලුම ශුන්‍ය වන මිල කියන්නේ ඔයාලා දන්නවා අදි ඉල්ලුමක් ශුන්‍ය වෙන්නේ එක තැනකදී විතරයි සමතුලිතෙදී එහෙනම් මොකද්ද මේ අදීල්ලුම ශුන්‍ය වෙන මිල කියන්නේ පුතේ සමතුලිත මිල සමතුලිත මිල ආයෙනම් සමතුලිත මිල හොයන්න කොහොමද හොයන්නේ QD සමානයි QS එතකොට එනවා 100 ඍණ 20යි P සමානයි ඍණ 10 ධන 5යි P ඉක්මනට ගේන්න මෙයා මේ පැත්තට එතකොට 110 සමානයි 25යි P දෙපැත්තම බෙදන්න මං හරිද කියලා කියන්න දෙපැත්තම බෙදුවොත් එම 4. වැරදීද හරිනේ 4.4 නේද එහෙම නැත්තම් කියන්න හරිද ඊළඟට නිෂ්පාදන අතිරික්තයත් හොයන්න නිෂ්පාදන අතිරික්තය හොයන්නේ කොහොමද ලියනවා සමීකරණයේ නිෂ්පාදන අතිරික්තය හොයන නිෂ්පාදන අතිරික්තය සමානයි උපරිම ඉල්ලුම් මිල අඩු කිරීම සමතුලිත මිල ගුණ කිරීම සමතුලිත ප්‍රමාණය බෙදීම දෙක පුතේ උපරිම ඉල්ලුම් මිල කොහොමද හොයන්නේ අපි ආ නෑ පරිභෝගික අතිරික්ත නෙමෙයි හොයන්නේ නිෂ්පාදන අතිරික්තේ කොහොමද ලියන්නේ පරිභෝගික දාන්නේ ආ ඒක මම එකක් හරියට ලියලා අනිත් එක පරිභෝගික අතිරික්ත සමානයි උපරිම ඉල්ලුම් මිල අඩු කිරීම සමතුලිත මිල ගුණ කිරීම සමතුලිත ප්‍රමාණය බෙදීම දෙක උපරිම ඉල්ලුම් මිල හොයාගන්න වෙනව නේද පුතේ ඒක හොයන විදිය මට කියන්න ගන්නවා ඉල්ලුම් සමීකරණය QD = 100 ඍණ 20යි P ඊට පස්සේ ළමයි
සාමාන්‍යයෙන් අපි උපරිම ඉල්ලුම් මිල කියන්නේ පුතා ඉල්ලුම් ප්‍රමාණය ශුන්‍යමන මිල. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණයට බිඳුව දාලා මේව නම් දන්න ඕගොල්ලෝ මේක සුළු කරන්න ඕනේ පුතේ. මෙයා මේ පැත්තට ගෙන උතර 20i p සමානයි ci දෙපැත්තම බෙදනවා කියෙන් 20ෙන් එතකොට p සමානයි 5යි කියලා එනවා. උපරිම ඉල්ලුම් මිල 5යි අපිට ආව සමතුලිත මිල 4.4යි. පොඩි අවුලක් තියෙනවා අපි හොයාගන්න ඕනේ සමතුලිත ප්‍රමාණයත්. සමතුලිත ප්‍රමාණය හොයාගන්න අපි ආයෙ ගන්නව ඉල්ලුම් සමීකරණය QD සමානයි C ඍණ 2P. දැන් මොකද කරන්නේ ළමයි? C ඍණ 2 ගුණ කිරීම 4.4. එතකොට C ඍණ 8.8යි. එතකොට උත්තරේ ළමයි 91.2යි. හරි. මෙතන 20ද තියෙන්නේ? ආ උනේ 20නේ. 20. එතකොට මෙතෙන්ට එනවා 88යි. 88යි. එතකොට කොහොමද වෙන්නේ පුතා? 12යි. දැන් හරිද? දැන් හරි. දැන් ගුණ කිරීම 12 බෙදීම 2. 2කින් බෙදුවම පස්සේ මෙතන 6යි. 5ෙන් අඩු කරාට පස්සේ පුතා 4.4ක් උත්තරේ 0.6. ගුණ කිරීම 6. එතකොට එනවා 3.6 කියලා එකක්. එව නේද? කොයි හරි තැනකදී අපිට වෙනස් වුණාද මේක? කොයි හරි තැනක වැරදුනා බං? ඔත පරිභෝග අතිරික්ත එකක්වත් ඒ කියන අගයට ඇවිල්ලා නැහැ නේ. සමතුලිත මිල මෙතන හරි නේද? හරි. ඊළඟට උපරිම ඉල්ලුම් මිලත් මේ ගත්තා. හරි නේද? 20යි කියලා තියෙන්නේ. එතකොට මෙතනත් අවුලක් වුණේ. එහෙනම් දැන් 3.6 කියලා දාගන්න. කොහරි සංඛ්‍යාත්මක අවුලක් තියෙනවා ඇති. මෙතන වෙන්න නම් ඇත්තේ බොහෝ දුරට මේ අතන 50 නැත්නම් අතන 2 තමයි වෙන්නේ ඇත්තේ. නිකන් අපි ඒක 2 කියලා හිතාගෙන දැම්මොත් කොහොමද වෙන්නේ ළමයි? ඒත් මෙතන වෙනස් වෙනවා නේ. හරි කමන්නේ. දැන් ඔහොම තියාගමු. අපි උත්තරය ඉදර. හරි ඊළඟට ප්‍රශ්නංග 11. ප්‍රශංක 11 එක්තරා කාර්මික භාණ්ඩයකට අදාළ සපයුම් වක්‍රයන් පහත පරිදි වේ. ඔයාට පේනවද ළමයි සපයුම් වක්‍රය හරියටම මධ්‍ය ලක්ෂයෙන් ගමන් කරන්නේ? ඔයාට කියනවා මේ භාණ්ඩය සඳහා රජය විසින් රුපියල් 25ක සහනාධාරයක් ලබා දීමට තීරණය කරේ නම් ඉන් නිෂ්පාදකයාට ලැබෙන ඒකක සහනාධාරයේ කොපමණ විය හැකිද? චූටි දෙයක් හරි මැදින් පුතේ සපියුම් වක්‍රය ගමන් කරනකොට ඒ කියනම් යයිනේ. ඒ කියනම් මේ සපියුමක් තියෙනකොට හොඳට කල්පනා කරන්න බද්දප්පෙනෙව්වත් පුතේ සහනාධාරයක් දුන්නත් ඒක හරියටම දෙන්න අතර බෙදෙන්නේ කොහොමද? සමසමව. එහෙනම් රුපියල් 25ක සහනාධාරයක් දුන්නොත් ඒකෙන් නිෂ්පාදකයට කීයක් යනවද? හරියටම භාගයක්. ඒ කියන්නේ 12.5යි. උත්තරය අංක 5. ප්‍රශංක 12ට එන්න. රජය විසින් කිසියම් භාණ්ඩයක් සඳහා සහනාධාරයක් ලබා දෙන විට එම වෙළඳපොලේ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ගැන කිව හැක්කේ. මේ ළමයි සහනාධාර දෙනකොට බදු පනවනකොට සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවේ ආරක්ෂා වෙනවද ළමයි? නෑ නෑ ආරක්ෂා වෙන්නේ. මෙන්න මෙහෙම දෙයක් වෙනවා පුතේ. වෙළඳපලක් මෙන්න මෙහෙම සමතුලිත වෙලා තියෙනකොට පුතාල මම ඔය නිතර කියනවා ඉල්ලුම් වක්‍රයේ මත සෑම ලක්ෂකින්ම පෙන්වන්නේ පාරිභෝගිකයා භාණ්ඩ ඒකකයකින් ලබන ආන්තික ප්‍රතිලාභය. සපයුම් වක්‍රයේ සෑම ලක්ෂකින්ම පෙන්වන්නේ පුතා නිෂ්පාදකයා භාණ්ඩ ඒකකයක් අදද්දී යන ආන්තික පිරිවැය. දැන් ස්වභාවිකවම වෙළඳපලක් සමතුලිත වුණාම කාගේවත් බලපෑමක් නැත්නම් පුතා හරියටම මෙන්න මේ ලක්ෂදී කවුරු කාට සමාන වෙනවද? ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට සමාන වෙනවා. එතකොට අපි කියනවා මොකක් කාර්යක්ෂමයි කියලාද පුතේ?
සම්පත් බෙදා වෙන් කිරීම කාර්යක්ෂමයි කියලා. හැබැයි සහනාධාරයක් දෙනකොට වෙන්නේ මේකේ මෙන්න මේ සපයුම් වක්‍රේ දකුණට විතැන් වෙනවා. හරි ඊට කලින් මේ භාණ්ඩයේ සමතුලිත මිල තිබුණේ මෙන්න මේ මිල සමතුලිත ප්‍රමාණය තිබුණේ මේ මිල. හැබැයි සහනාධාරයේ දුන්නාට පස්සේ සමතුලිත මිල මෙතෙන්ට අඩු වෙනවා සමතුලිත ප්‍රමාණය මේ දක්වා වැඩි වෙනවා පුතේ. දැන් එතකොට මෙන්න මේ ලක්ෂ්‍ය තමයි පුතා කලින් තිබුණු සැපයුම් වක්‍රේ. එතකොට මේ ලක්ෂයේ මේ රේඛාව මත ලක්ෂ වලින් තමයි ආන්තික ප්‍රතිලාභ පෙන්වන්නේ. එහෙනම් මෙන්න මේ ලක්ෂ්‍ය තමයි පුතා ආන්තික ප්‍රතිලාභ පෙන්වන්නේ. ඒ වගේම කලින් තිබුණු නිෂ්පාදකයාගේ නිවැරදි තීරණ නිරූපණය කරන වක්‍රය තමයි කලින් තිබුණු සැපයුම් වක්‍රේ. මේක නිෂ්පාදකයාගේ තීරණ නිරූපණය කරන එක නෙමෙයි පුතා. මේකට බද්දත් එකතු වෙලා තියෙනවා. නිෂ්පාදකයාගේ තීරණ නිරූපණය කරන මෙන්න මේක තමයි ආන්තික පරිවැය තියෙන්නේ. දැන් පුතා වඩ පේනවා සහනාධාරයක් දුන්නාම ආන්තික ප්‍රතිලාභ අඩු වෙලා ආන්තික පරිවැය වැඩි වෙනවා. ඇත්තටම පුතේ සහනාධාර දෙනවා කියන්නේ අපි අඩුවෙන් කැමති දෙයක් වැඩිපුර නිපදවපන් කියලා වෙලලා වෙළඳපොළට කරන මෙරිහත් වීමක්. තේරුණානි? සහනාධාර වලදී වෙන්නේ යම්කිසි භාණ්ඩයක නිෂ්පාදනය වැඩි වෙන එක නේ දෝනෑවට වඩා. දැන් උතුර ආඩ පේනවා අපේ ඒ භාණ්ඩයේ ස්වභාවික කැමැත්ත මෙතන තියෙන්නේ. නිෂ්පාදකයේ වෙනුවෙන් දරන පිරිවැයට වඩා වැඩි වෙලා අන්න අපි කියන සම්පත් බෙදියාම අකාර්යක්ෂමයි. එහෙනම් මොකද්ද පුතා මේක උත්තරේ? එකින් එක කියාගෙන ඉන්නේ නිෂ්පාදනීය දිරිගැන් වෙන බැවින් සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේ ඉහළ. ඒක වෙන්නේ නිහළ යන්නේ නැහැ. දෙක සහනාධාරයෙන් පසු ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට බොරු සමාන වෙන්නේ නැහැ. ඊළඟට සහනාධාරයෙන් පසු ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැය ඉක්මවා යන බැවින් ඒක අනිත් පැත්තනේ වෙන්න ඕනි. ඒක නෙමෙයි. සහනාධාරයෙන් පසු ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට වඩා අඩුවන බැවින් ඒකත් නෙමෙයිනේ. ඒක හරිද? සහනාධාරයෙන් පසු ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට වඩා අඩුවන බැවින් නෑනේ වැඩිනේ. ඊට කලින් එක හරි. සහනාධාරයෙන් පසු ආන්තික පිරිවැය සහනාධාරයෙන් පසු ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ ඉක්මවා යන බැවින් සම්පත් බෙදියාම අකාර්යක්ෂම වේ. හරිනේ? මේක තේරෙනවද? තේරෙනවනේ නැද්ද? නැත්තම් නෑ කියන්න. මේක ගත්ත විදිහ තේරුණා? මේ කන්දින එක තමයි විශේෂත්වය. මේ සපියම් වක්‍රේ දකුණු විතැන් වුණාම ආන්තික ප්‍රතිලාභ මෙතන. නමුත් කලින් සපියම් වක්‍රේ තිබ්බ තැන ගත්තන් පස්සේ ආන්තික පිරිවැය එතන. තේරුණාද? ඒතර ආන්තික ප්‍රතිලාභ වලට ආන්තික පිරිවැය වැඩි පිළිතුරු අංක 3. හරි 13 වෙනි ප්‍රශ්නේ. පාද දී ඇත්තේ එක්තරා භාණ්ඩයක් මත අවම මිල සීමාවක් පැනවීමෙන් පස්සේ මවෙළඳපොළේ ඉල්ලුම් හා සපියම් වක්‍රයන්ය. අවම මිල සීමාව පැනවීමෙන් පසු මෙම භාණ්ඩයේ ආර්ථික අතිරික්තය වන්නේ මං හිතන්නේ මට මේ රූප සටහන ඔගොල්ලෝ වෙනුවෙන් අඳින්න වෙයි වගේ බලන්න. මම මේක මකන්නද? මකුවා ඉතින්. ඔගොල්ලෝ කීයටද අද ක්ලාස් ඉවර කරනවා කියලා කිව්වේ? අපිට ප්‍රශ්න 50ම කරන්න බැරි වෙයි. මොකද අපි 25ක් වගේ කළා නවත්තුමු. බලමු එන විදිහට පුළුවන් විදිහට කරමු. මම පේන්නේ නැද්ද? මෙතන පේන්නේ නැනේ. රයිට්. Thank you. මේ හරි. මෙතන මිල, මෙතන ප්‍රමාණය. මේ 14 10 මේ හරියෙන් යනවා අවම මිලක් 12. මෙතන පල්ලෙහාට තියෙන ප්‍රමාණයක් 100, සමතුලිත ප්‍රමාණය 80, මෙතනින්නම් මෙතෙන්ට තියෙන ප්‍රමාණයක් 60, මෙහෙම එකක් තියෙනවා 8, මෙතන තියෙනවා 5. හරි, ආර්ථික අතිරික්තය අහන්න පුතා. මේ අවම මිල සීමාව පැනවීමෙන් පසු ආර්ථික අතිරික්තය අහන්නේ. එතකොට ළමයි අපි බලමු අවම මිල සීමාව පැනෙවුවට පස්සේ
පාරිභෝගික අතිරික්තය කොහොමද කියලා. පාරිභෝගික අතිරික්තය සමානයි උපරිම ඉල්ලුම් මිල අඩු කිරීම සමතුලිත මිල ගුණ කිරීම සමතුලිත ප්‍රමාණය බෙදීම දෙක. පුතේ මේක කවුද? උපරිම ඉල්ලුම් මිල. කීයද? 14යි. ඊට පස්සේ අවම මිල සීමාවෙන් පස්සේ පුතා පාරිභෝගිකයට බාණ්ඩ ඒකකයක් ගන්න වෙන්නේ කීයටද? මේ තීරණය කරපු අවම මිලට. ඒ කියන්නේ පුතේ රුපියල් 12ට. ආයෙනම් 14න් අඩු කරනවා 12ක්. දැන් ඊට පස්සේ 12 ගානේ කීයද ළමයි පාරිභෝගිකය ගන්නේ? 60යි. මේන්න මේ ටික විතරයි මොන අතිරික්තර වැටෙන්නේද? පාරිභෝගික අතිරික්තට. අන්න 60 බෙදීම 2 සමානයි 30යි. මෙතන 2යි 2වරත් 30 සමානයි කීයේයි? 60යි. ඔන්න පාරිභෝගික අතිරික්තය. දැන් නිෂ්පාදන අතිරික්තය හොයන්න ඕන. මේක මතක තියාගන්න මම ඔකම ගන්නද දැන්? එද නැති හින්දා? හරි. ඔන්නේ නම් ඒක හරි එක 60යි. දැන් නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදන අතිරික්තය ගන්න එකදී චුටි කතන්දරයක් තියෙනවා. ඒ කතන්දරේ තමයි ළමයි මෙන්න මේ අතිරික්තය ගන්නවද නැද්ද කියලා ඕකේ කොහෙවත් වෙනක කියන්නේ නැහැ. තේරුණානි? තියෙනවද? නැ නේද? අතිරික්තය ගන්න කතාවක් කියන්නේ නැනේ. එතකොට ළමයි නිෂ්පාදකයෝ වර්ග දෙකක් ඉන්නවා. කවුද? සමහර නිෂ්පාදක වර්ගයක් ඉන්නවා මේ අතිරික්ත විකුණ ගන්න බෑ කියලා කලින් දැනගෙන ඒගොල්ල පුතා විශාල නිෂ්පාදනයකට යන්නේ නැතුව ඒකට විකුණ ගන්න පුළුවන් ප්‍රමාණය විතරක් හදනවා. තේරුණානේ? තව ජාතියක් ඉන්නවා ඒගොල්ල මේ බාණ්ඩ අතිරික්ත විකුණ ගන්න බැරි වෙයි කියලා දන්නේ නැතුව ඒගොල්ල මේ තරම් මේ රුපියල් 12 කියන එකට දිරිමත් වෙලා ඒ යටතේ නිපද විය හැකි උපරිම ප්‍රමාණය 100ම හදනවා. දැතුර අපිට බලන්න ඕනේ මේ 100ම හදන කට්ටියට කොහොමද ආර්ථික අතිරික්තය සහ මේගොල්ලන්ට හදන එක මොකද්ද? ඔකෙන් හරි උත්තරේ බලන්න වෙනවා. අපිට අතනාවේ පුතා කියද 60යි නේද? 60යි. අපි බලමුද මේ 100ම හදන්න නැතුව බුද්ධිමත් ලෙස මේ 60 විතරක් නිෂ්පාදනය කළොත් එහෙම කොහොමද නිෂ්පාදන අතිරික්තය කියලා බලමුද? 60 විතරක් නිෂ්පාදනය කෙරුවොත් පුතා එයාලට මෙන්න මේ බාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය කළේ ඔක්කොලම විකුණ ගන්න පුළුවන්. ඒ විකුණ ගන්න පුළුවන් මිල රුපියල් කී ගානද පුතේ? 12 ගානේ. තේරුණානේ? මිල රුපියල් 12 ගානේ විකුණ ගන්න පුළුවන් වෙනකොට විකුණ ගන්න පුළුවන් ඉන්නේ ඒකක 60යිනේ. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට ඒගොල්ලන්ට ආර්ථික අතිරික්තයක් ලැබෙනවා. මෙතනින් එහා ලැබෙන්නේ නැහැ. මෙන්න මේ කොටස තමයි පුතා එතකොට ඒගොල්ලන්ගේ නිෂ්පාදන අතිරික්ත වෙන්නේ. තේරුණානේ? ඒ කාගේද කියන්නේ? බුද්ධිමත් ලෙස අර 100ම හදන්න නැතුව විකුණ ගන්න පුළුවන් ටික විතරක් හදා ගන්න කට්ටියගේ. තේරුණා? දැන් එනම් ওই ත්‍රපීසියමේ වර්ගඵලය හොයන්න ඕනේ. ඒක නම් ඉතින් ඕගොල්ලෝ දන්නවා නේ ත්‍රපීසියමක වර්ගඵලය හොයන විදිය කොහොමද කරන්න ළමයි? නිෂ්පාදන අතිරික්තය සමානයි අපි උගුරිනව ආධාරක පාදවල එකතුව ගුණ කරනවා ලම්බ උසින් බෙදනවා දෙකෙන්. ආධාරක පාද කියන්නේ මේ පාද දෙකේ දිග. මේ පාද මෙතෙන්ට එනකන් දිග කීයද පුතේ? 7යිනේ. 7යි. ඊට පස්සේ මේ පාද මෙතන ඉඳන් මෙතෙන්ට දිර කීයද? 4යි. දෙක එකතු කරලා ලම්බුස කියන්නේ මේ දුර කීයද? ඒ දුර 60යි. බෙදනව දෙකෙන්. 62න් බෙදුවම පස්සේ 30යි. 7යි 4යි එකතු කරාම කීය? 11 ගුණ කිරීම 30 330යි. දැන් 330යි අර කලින් 60යි. ඒ උත්තරයක් තියෙනවද? එහෙනම් ඒක තමයි උත්තරේ. හරි ප්‍රශ්නක 14 මේක දැනගන්නවද? හඳ. දැන් චුට්ටක් ඉන්න. හරි ප්‍රශ්නක 14 14ෙත් පොඩි රූප සනහනක් තියෙනවා ඇඳගන්න. ඔගලන්ට පේනවාද ඉලක්කම් ටික? මේකම දාගන්න පුළුවන් වගේ ගතියක් තියෙනව නේද? බෑ.
හරි මේ බලන්න මේකේ මෙතන මිල ප්‍රමාණය ඉල්ලුම් වක්‍රය තියෙනවා D සපයුම් වක්‍රය S සමතුලිත මිල P ප්‍රමාණය Q අවම මිලක් දාලා තියෙනවා මෙන්න මෙහෙම ඒක P1 මෙහෙම මෙහෙම A B C D E F G H I J හරි මේ පෙන්වන්නේ පුතා මේ රජය විසින් අවම මිල සීමාවක් පනවා අතිරික්ත සැපයුම මිල දී ගැනීමට තීරණය කරපු එහෙනම් මෙන්න මේ අතිරික්ත මිල දී ගන්න තීරණය කරපු අවස්ථාවක් තමයි ආ මේ දකින්නේ වාඩ කියනවා පුතා ඉහත රූප සටහනටන අතිරික්ත මිල දී ගැනීම සඳහා රජය දරන පිරිවැය සහ අහිමි වන සමාජ සුබ සාධනයේ කොච්චරක්ද කියලා මේක මම නිතර ඕගලන්ට මතක් කරපු තැනක් මං හිතනවා ඕගලන්ට මේක වරදින්න බෑ කියලා ආඩ මතකද මෙන්න මේ අතිරික්ත ගන්න නම් පුතේ මෙන්න මේ අතිරික්ත ගන්න නම් ගන්න වෙන්නේ මෙන්න මේ මිලට එතකොට මේ මිලට මේ අතිරික්ත ගද්දී ආඩ පේනවද මෙන්න මේ කොටස මේ නිකන් මේ දොරක් වගේ තියෙන මං නිතර කියනවා මේක මෙන්න මේ සම්පූර්ණ ප්‍රදේශය සමානයි මොහොකටද පුතේ ආණ්ඩුවට ඒ අතිරික්ත මිලදී ගැනීම සඳහා දරන්න සිද්ධ වෙන වියදමට තේරුණානේ මේ දැන් බලන්න ඉතින් මේ සරල චූටි දෙයක් කර පොඩි කාලේ ගණිතෙද කියලා දෙන්නේ මේ අතිරික්තය මෙන්න මේ මිලට ගන්නෙ පැහැදිලිනේ ඒතර අහිමි වන සමාජ සුබ සාධනයේ කතාව තමයි මේ සා විශාල මුදල් සම්භාරයක් ආණ්ඩුව වියදම් කරාට ඒ වියදම් කරන මුදලින් ආර්ථික අතිරික්තයට අලුතින් එකතු වෙන්නේ මෙන්න මේ G කොටස විතරයි. ඒකට හේතුව තමයි ආණ්ඩුව තමන්ගේ අතිරික්ත මිලදී ගන්නකොට පාරිභෝගික අතිරික්තේ A කොටසට සීමා වෙනවා, නිෂ්පාදන අතිරික්තේ ප්‍රසාරණය වෙනවා, වැඩි වෙනවා මෙන්න මේ සම්පූර්ණ ලොකු ත්‍රිකෝණයට. මේක නිකන් අර මේ මොකද්ද වෙසක් කූඩුවක් අදද්දි තරු වෙසක් කූඩුව හදනවා වගේ මෙන්න මේ වගේ කෑල්ල මේ කෑල්ලක් දක්වා වැඩි වෙනවා. इतर आड़पेन मे आर्थिक अतिरिक्त अलुतिंग जी कैल वितराई इतर मिन्न मे संपूर्ण निगमे वाड़ी पुटक ककल कनिपत्ते विशाल कैल ये सलिटी कपराधे एक पारिभोगिक शुभ साधने वेड़विलत्ने निष्पादक शुभ साधने वेड़विलत्ने मेटिक सियाल नास्ति वेला तेरुनानी अंडोधरण व्यदमे प्रतिलाबोली निष्पादक गिहलतीन वासी अतर मिनमे चूड़ी प्रमाण මේ වගේ දේවල් ඇත්තම ආණ්ඩුවක් කරන්න හොඳ දේවල් නෙමෙයි. මේකේ විශාල මුදල් නාස්තියක් වෙනවා. හැබැයි නිෂ්පාදකයට බලාපොරොත්තු වෙන දා මහා විශාල සෙතක් වෙන්නේ නැහැ. තේරුණානේ? හරි. එහෙනම් පුතේ අහිමි වන සමාජ සුබ සාධනයේ තමයි EF HIJ. දැන් උත්තරයක් බලන්න. 4. 4 උත්තරේලු මම චෙක් කරේ නැහැ බලන්න. EF G H I J අනිපැත්තෙන් G නැතුව ඊටු ටික හරි නේද පුතේ හරි ප්‍රශ්නක 15 කෘෂිකාර්මික භාණ්ඩවල මිල නිතර නිතර උච්චාවචනය වීම නිසා ගොවින්ගේ ආදායම අස්ථායීතාවයක් අඩගෙන ඇත අපි දන්නවා පුතා මේ වැඩිපුරම ගොවි වැඩිපුරම රටේ නිෂ්පාදකයෝ වර්ගයක් ගත්තන් පස්සේ මේ ගොවීන් කියන වර්ගයේ තමයි ගොවීන්ගේ තමයි ආදායම නිතර උච්චාවචනය වෙන්නේ නේ උඩේ වෙලාවට තමන් බලාපොරොත්තු නොවිච්ච මිලකඩ භාණ්ඩ විකුණන්න වෙලා යාගේ ආදායම් ගොඩක් අස්ථාවර වෙන්න පුළුවන් වැඩි අඩු වෙන්න පුළුවන්. ඔයගෙන් අහන්නේ මෙන්න මේ කෘෂිකාර්මික භාණ්ඩවල ගොවීන්ගේ ආදායම නැත්නම් මිල ස්ථායීකරණය කරන්න ආණ්ඩුවට ගත හැකි ක්‍රියාමාර්ගයක් නොවන්නේ කවරක්ද කියලා තමයි අහන්නේ. ඔයාලට මතක ඇති අපි තුන්වෙනි පාඩමේ පුතා කියලා දීලා තියෙනවා මිල ස්ථායීකරණ ක්‍රියාමාර්ග කියලා හතරක් පහක්. තේරුණා ඒ ක්‍රියාමාර්ග වලට අයිති නැති එකක් කියන්නේ නිෂ්පාදන සහනාධාර ලබා දීම. දැන් අපිට බැරිද පුතේ සහනාධාරයක් දීලා ගොවින්ගේ ආදායම් ස්ථාවර කරන්න? පුළුවන් පුළුවන්. ඒකෙ ලිව්වේ නැති වුණාට සහනාධාර වලින් ගොවින්ගේ ආදායම් ස්ථාවර කිරීමක් කරන්න පුළුවන්. තේරුණානේ? පුළුවන්. ඊට පස්සේ ස්වාරක්ෂක තොග පවත්වා ගැනීම. ස්වාරක්ෂක තොග කියන්නේ පුතේ මේ බාණ්ඩයක සැපයුම වැඩි වෙන කාලයක ආණ්ඩුවේ ටික මිලදීගෙන ගබඩා කරලා තියලා
සමාවෙන්න බාණ්ඩක සැපයුම වැඩි වෙන කාලෙට මිලදී අරගෙන ගබඩා කරලා තියාගෙන ආයේ සැපයුමේ හිඟයක් එන කාලෙට හොඳ මිලකඩ විකුණලා දෙන එක. හරිද? විකුණලා විකුණන එක. ඒතකොට ආණ්ඩුව එතන ගණුම් කරුවෙක් හා විකුණුම් කරුවෙක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මම අර උගන් නිතර කියන්නේ අර මේ දවස්වල සිද්ධාන්ත උගන්වද්දි කියලා දුන්නේ අර ශීතාගාර තියෙන ලෝකෙ වෙන රටවල්වල ඒ වගේ රටවල්වල ජම්බු වැඩි කාලෙට ජම්බු ටික අරගෙන ජම්බු නැති කාලෙට එහෙම කරනවා කියලා. අර ඒ වගේ තමයි. පැහැදිලිනේ? නිෂ්පාදන සලාක නියම කිරීම. මොකද පුතේ මේ නිෂ්පාදන සලාක නියම කිරීම කියන්නේ? නිෂ්පාදන සලාක නියම කිරීම කියලා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරද්දී නිෂ්පාදකයන්ට දෙනව පොඩි කාටල් එකක්. ඔයා මේ ප්‍රමාණය තමයි හදන්න ඕනි. මීට වඩා වැඩියෙන් නිෂ්පාදනය කරන්න එපා කියලා කියනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ පුතේ සැපයුම අඩු කරන එක. දැන් අපි හිතමු තක්කාලි වගා කරන ගොවියෙක් නම් එයා අක්කර ගාණක් වගා කරුවොත් සැපයුම වැඩි වෙලා එයාටම විකුණ ගන්න බැරි වෙලා පාඩු වෙනවා. අපි හැමෝටම දෙනවා පොඩි බලපත්‍රයක්. තක්කාලි වගා කරන්න පුළුවන් මෙච්චරයි. අක්කර කාලක තක්කාලි වගා කරන්න පුළුවන් බලපත්‍රයක්. ඒතර අක්කර කාලක නම් බලපත්‍ර දීලා තියෙන ඊට වඩා වැඩියෙන් වගා කරන්න දෙන්නේ නැහැ. ඉතින් එතකොට අන්න වෙළඳපොළට එන සැපයුම අඩු වෙලා හොඳ මිලක් ලැබෙනවා. තේරුණා? ඒකත් හරි. ඊළඟ එක තමයි ඉඩම් වගාවට යොදා නොගැනීම දිරිමත් කිරීම සඳහා ගෙවීමක්. ඒ කියන්නේ වගා කරන්නේ නැතුව තියන් ඉන්නව නම් ඉඩම් ඒ වගා කරන්නේ නැති ඉඩම් වලට ගෙවනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක් කරන්න එකද පුතේ? සැපයුම අඩු කරලා හොඳ මිලක් දෙන එක. ඊළඟ අපනයන සහනාධාර ලබා දීම. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පුතේ භාණ්ඩ අපනයනය කරන එක වැඩි කරන එක. තේරුණානේ? ඒකෙන් වෙන්නේ තපනයන කරුවන්ට සහනාධාරයක් දෙනකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ විශාල සැපයුමක් දේශීය වෙළඳපොළ ආවොත් මිල අඩු වෙනවනේ. හැබැයි දේශීය වෙළඳපොළට ගේන්නේ නැතුව ඒවා විදේශ වෙළඳපොළකට අපනයනය කරන් පස්සේ ඒගොල්ලන්ට හොඳ ආදායමක් ලැබෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් දේශීය වෙළඳපොළේ සැපයුම අඩු වෙලා දේශීය නිෂ්පාදකයන්ට හොඳ මිලක් ලැබෙනවා. ඕකේ පුතා තියෙන කතන්දරේ ඕකේ පහම හරි. හරි. ඕකේ අර එකක් තමයි නිෂ්පාදන සහනාධාර ලබා දීම මිල ස්ථායී කරන ක්‍රියාමාර්ගයක් විදිහට ඍජුව ගත්තේ නැති වුණාට ඒක මෙතන ඒක මිල ස්ථායීකරණය කරන ක්‍රියාමාර්ගයක් විදිහට ගන්න බෑ. හරිද? ඒකට හේතුව තමයි ඒකේ වෙන්නේ සැපයුම වැඩි වෙනවා. සැපයුම වැඩිලා මිල අඩු වෙන එක. හරිද? මම අර එතෙන්දී ඒක කතා කරාට ඒකේ සැපයුම වැඩි වෙලා මිල පහළ යාමක් සිද්ධ වෙන්නේ. සැපයුම වැඩි වෙලා මිල පහළ යාමක් සිද්ධ වෙන්නේ නිසා අපිට ඒක ගන්න බෑ මිල ස්ථායීකරණය කියලා. මොකද මිල අඩු වෙනවා ඒකෙන්. ඔතෙන්ද ගන්න පුළුවන් වෙන දෙකක් තියෙනවා. ඒ තමයි උපරිම අවම මිල සීමා පැනවීම, ඒ වගේම අනිත් පැත්තෙන් අතිරික්ත මිල දී ගැනීම, ඌන පූර්ණ ගෙවීම ක්‍රමය වගේ දේවල් ගන්න පුළුවන්. සහනාධාර ගන්න බෑ. හරිද? සහනාධාර වෙදී වෙන්නේ මොකක් වෙන එකද? මිල අඩු වෙන එක. හරි, මිල පහළ යාමක් තමයි ඒකෙදි සිද්ධ වෙන්නේ. එතකොට ඊළඟ එකට යම් කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ සාමාන්‍ය ඵලදාව උපරිම වන විට ඔයාට මෙන්න මේ වගේ වචන ප්‍රශ්න දකිනකොට ඔයාට මෙන්න මේ රූප සටහන එක පාර වගේ හිතට එන්න ඕනි පුතේ. මොකක්ද ඒ රූප සටහන? මෙන්න මෙහෙම ගමන් කරනවා සාමාන්‍ය ඵලදාව. එයාගේ උඩින් මෙහෙම ගමන් කරගෙන එනවා. හරි මැද ලක්ෂ්‍ය කඩාගෙන, හරි මුදුනේ ලක්ෂ්‍ය ඡේදනය කරගෙන කවුද පුතේ එන්නේ? ආන්තික ඵලදාව. මේකට යට තව රූප සටහනක් තියෙනවා. මේකට උඩ තව රූප සටහනකුත් තියෙනවා. ඒව අපි තැන් දෙකේදී අපි ඔබ ගලපනවා. අපි බලමුකෝ මේ රූප සටහන ඇඳගෙන මේකත් එක්ක ඇතිද මදිනන්තව රූප සටහනක් අපි ඊතර රූප සටහන නඳිමු. හරි, බලන්න මේකේ සාමාන්‍ය ඵලදාවට වඩා ආන්තික ඵලදාව අඩුය. සාමාන්‍ය ඵලදාව උපරිම වන විට සාමාන්‍ය ඵලදාවට වඩා ආන්තික ඵලදාව අඩුය කියලා කියන්න බෑ. නිලමයි දෙන්න සමානයිනේ. සමානයි. ඒතර එක වැරදි. ඊළඟ එක වෙළඳපොලේ සාමාන්‍ය ඵලදාවට වඩා ආන්තික ඵලදාව වැඩි. ඒකත් බෑනේ. සමානයි ඉන්නේ නේ. සමානයි. ඊළඟට සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට වඩා ආන්තික පිරිවැය අඩුය. මෙයාගේ යටින් රූප සටහන් අපිට ඇඳගන්න. ඒක හොදක් කට් කළා ඊළඟ එහෙන් ගමු. හරි, ඒ මොකුත් උන්නේ. හරි. දැන් හරි. බලගෙන මොකක්ද අපි කිව්වේ? මේකේ යට රූප සටහන දින්න වෙනවා ළමයි. හරි, මේකේ රූප සටහන යටේකේ තියෙන්නේ මෙයාගෙම ප්‍රතිබිම්බය කියලා මතකද? පල්ලෙහා ටික පේන්නේ නැද්ද? මෙයාගේ ප්‍රතිබිම්බය එනවා සාමාන්‍ය ඵලදාය ප්‍රතිබිම්බය. මේක පොඩ්ඩක් විභාගයට යන්න කලින් අඳින්න ප්‍රැක්ටිස් කරගෙන යන්න ළමයි. හොඳේ කරුමෙට හරි ආවොත් මේ ගොඩ කට්ටිය අඳිද්දි මේ දේවල් බැලන්ස් වෙන්නේ නැහැ. මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවා.
මොකද විභාගයට ලොකු ටයිම් එකක් ඕගලන්ට වේස්ට් වෙනව ළමයි රූපසරණක් ඇඳගන්නේ. ඇයි ක්ලාස් එකේදී රූපසරණ ඇඳලා නැහැනේ බොරුවනේ කරලා තියෙන්නේ. මේක සාමාන්‍ය විචල පරිවැය. මෙයාගේ යටින් මෙහෙම යනවා මොකක්ද අවුල? ආන්තික පරිවැය. ආ දැන් ඊළඟ එක හරිද කියලා බලන්න. හරි. ඊළඟ එකේ කියන්නේ සාමාන්‍ය sorry සාමාන්‍ය විචල පරිවැයට වඩා ආන්තික පරිවැය අඩුයි. වෙන්න බෑනේ. සාමාන්‍ය විචල පරිවැය ආන්තික පරිවැය දෙන්නත් සමානයි. මේ දෙන්න මෙතන කැපෙන තැන පුතා මේ දෙන්න මෙතනත් කැපෙනවා. හරිනේ? රෙකෝඩ් වෙන්නේ නැද්ද? ඈ? අ මේ මේ ටික පේන්නේ. පොඩි ප්‍රමාණයක් නේ. මේ ටික පේනවනේ. මේක එඩිට් කරන්න ඕන ගෙදර ගිහිල්ලා. ඊළඟ එක චූටි අකුරු. ඊළඟ එක හරිද බලන්න හතර සාමාන්‍ය විචල්‍ය පරිවැයට වඩා ආන්තික පරිවැය වැඩි වේ. එකක් වෙන්නේ නැහැ නේ සමානයිනේ. මේ මේ සාමාන්‍ය විචල්‍ය පරිවැයට වඩා ආන්තික පරිවැය වැඩි වේ එකක් වෙන්නේ නැහැ නේ. එහෙනම් අවසාන උත්තරේ හරි මොකද්ද? සාමාන්‍ය විචල්‍ය පරිවැය ආන්තික පරිවැයට සමාන වේ. පිළිතුර අංක 5 17 කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිෂ්පාදනය ප්‍රසාරණය කරන විට සාමාන්‍ය ස්ථාවර පිරිවැය අකණ්ඩව පහළ ගියද එය ශුන්‍ය වෙනවන්නේ. ඒකනම් දන්නව නේද? සාමාන්‍ය ස්ථාවර පිරිවැයේ හැඩය කියන්න පුතා මට මතක් වෙන්නත් එක්ක කියන්න. සාමාන්‍ය ස්ථාවර පිරිවැය ඇවිල්ලා මොන 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 හැඩයක්ද? ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක හැඩයක්. ඒ දිගටම මෙහෙම 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 අඩුවෙවි යනවා. හැබැයි කවදාවත් මේ දෙන්න මොකක් වෙන්නේ නැද්ද ළමයි? කොහොමද ඉතින් කතා කරන්නේ? ස්පර්ශ වෙන්නේ නැහැ, ඡේදනය වෙන්නේ. හේතුව මොකද්ද ළමයි? ස්ථාවර පිරිවැයක් තියෙන හින්දා. ස්ථාවර පිරිවැය බෙදෙන්න පුළුවන් ඕනිම ගානකට බෙදන්න පුළුවන්, බෙදලා නැති වෙන්නේ. තේරුණානේ? ඔයාට සොසේජස් කෑල්ලක් දුන්නොත් ඒ සොසේජස් කෑල්ල චූටි 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 කෑලි වලට කපන්න පුළුවන්. හැබැයි ඒක අතුරුදහන් කරන්න අපිට බෑ. ස්ථාවර පිරිවැය පොඩි කෑලි වලට කඩන්න පුළුවන්. හැබැයි කවදාවත් ඒක අතුරුදහන් කරන්න බෑ. ඒක තියෙනවා. තේරුණාද? ස්ථාවර පිරිවැය මේක කේක කවදාවත් නැති වෙන්නේ නැහැ. අපිට ඕනි චූටි කෑල්ලකට කපන්න පුළුවන්. කඩන්න පුළුවන්. තේරුණානේ? නිෂ්පාදනයේ ගොඩ වැඩි වෙනකොට ඒක පුංචිම කෑල්ලකට පවා කැඩෙනවා. හැබැයි අතුරුදහන් වෙන්නේ නැහැ. ඒකේ බිඳුවක් වෙන්නේ නැහැ. තේරුණානේ? ඇයි? ඒ සොසේජස් කෑල්ලක ස්ථාවර පිරිවැයට. ඒක පොඩ්ඩ අද පොඩ්ඩක් කවුල් මට මේ මම මේ උගන්ඩි ගන්නවන්නේ යන් ඒ කියන්නේ උදේ ඉඳන් උගන්වලනේ. අර එකපාර මේක නැති වෙනව නිකන් මට කලාන්තය වගේ ගතියක් එනවා. ඒ අර මතේට් වලත් එක්ක. ඒක අර උනේ නැත්තම් මට මේක තියෙනවා. ඇයි මේ දවස් ටිකේ ඔගොල්ලෝ දැන් අපි ඔයගොල්ලෝ ඔයගොල්ලෝ ඇත්තට මහන්සි වෙන්නේ නැහැ පුතේ. හොඳේ. ඇත්තට මම මාරු ඉදිරිය මහන්සි වෙනවා. මේ දැන් මාස ගානක් තිස්සේ මම දෙකෙන් දෙකට කලින් නිදාගෙන නැහැ. ඒතර ඒකත් එක්ක මම අර වෙනද වගේ නෙමෙයි දැන් ටිකක් අර උගන්නද්දී වුණත් අර මේ තියෙනව පොඩ්ඩක් අර අමුතු මේකක්. ඒ කියන්නේ රිලැක්ස් නෑ. ඒ අර මේකත් එක. මොකද ඔයගොල්ලන්ගේ පේපර්ස් ටික අලුතින් හදනවා, මාකින් ටික අලුතින් හදනවා, මේව ටික හදනවා, ඔය ඔක්කොමත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ මම මේ මාස වෙන කට්ට ඔයගොල්ලෝ කරනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට රිසල්ට් එකක් තියෙනවා. නමුත් ඔයගොල්ලෝ ඒක කරන්නේ නෑ. හරි. ඊළඟට 10. 10 නෙමෙයි 17 කරානේ. 17 නේද පුතේ කරේ? 18. පූර්ණ තරඟකාරී වෙළඳපළක අවම සාමාන්‍ය විචල පරිවැයට වඩා පහළ මිල පවසයිදී. අපි දන්නව පුතේ සාමාන්‍ය විචල්‍ය පිරිවැයට වඩා පහළ මිලකදී ආයතනයේ මොකක් කරලා දානවද? වහල දානවා. වහල දාපු ගමන් එයාගේ සැපයුම මොකක් වෙනවද? ශුන්‍ය වෙනවා. සැපයුම ශුන්‍ය වෙච්ච ගමන් පුතා ඔයා දන්නව නේද මේ අහන්න පූර්ණ තරඟකාරී ආයතනයේක සාමාන්‍ය විචල්‍ය පිරිවැය මෙහෙමනම් මෙයා කපාගෙන ආන්තික පිරිවැය යනකොට මෙන්න මේ කෑල්ලට වඩා උඩින් තියෙන මෙන්න මේ කොටසට තමයි අපි මොන වක්‍ර විදියට ක්‍රියාත්මක වෙනවයි කියලා කියන්නේද? සැපයුම් වක්‍රය. හැබැයි මෙතනින් පල්ලෙහාට බැහැපු ගමන් මේ කෑල්ල සැපයුම් වක්‍ර ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතනින් පස්සේ සැපයුම් වක්‍ර ලෙස ක්‍රියාත්මක වෙන්නේ මිල අක්ෂයේ මෙන්න මේ කෑල්ල. එහෙනම් උත්තරේ බලන්න. අන්න ඒකත් මාක් කරගන්න ඕවා. දැන් ඔගොල්ලෝ දන්නව වුණාට ශනිකව ඔගලන්ට ඕවා මතක වෙනවා. එහෙනම් පුතේ උත්තරේ මොකක්ද ඒක? නිමෝම ශුන්‍ය වන මිලාක්ෂය මත පතිත වූ සිරස් රේඛාවකි. හරි. නිමෝම ශුන්‍ය වන මිලාක්ෂය මත පතිත වූ සිරස් නේද සිරස් රේඛාවකි. 19. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක මුළු ඵලදායීතාවයේ පහළ යාමක් සිදුවන්නේ. මුළු ඵලදායීතාවයේ පහළ යාමක් සිදුවන්නේ. ඔයාට මුළු ඵලදායීතාව වක්‍රය කියපු ගමන් වක්‍රයක් මතක් වෙනවද පුතේ?
ඔව් මොකද මොන වක්‍යද මතක් වෙන්නේ මුළු ඵලදායිතා වක්‍ර කිව්වහම කොයි වක්‍යද මතක් වෙන්නේ අර ආස්කූර වගේ යන එකනේ රොකට් රොකට් එක නෙමෙයි මුළු ඵලදායිතාවේ හැවත් මුළු නිෂ්පාදනීය මුළු ඵලදායිතාවේ කියලාත් යාට කියනවා පුතා මුළු නිෂ්පාදනීය කියලාත් ඒකට කියනවා ප්‍රොඩක්ටිවිටි එක පෙන්වන්නේ ටෝටල් ප්‍රොඩක්ටිවිටි එක මෙතනදී විචල්‍ය දුම් ප්‍රමාණය ඒක මුලින් ගමන් කරන්නේ පුතා මෙහෙම වැඩි වෙන වේගෙන් ගැම්ම අරගෙන උඩට නගිනවා එක තැනකදී ආ දඩස් කාලා අධෛර්මත් වෙලා මෙහෙම ගිහිල්ලා උපරිම වෙලා ඊට පස්සෙ ඔහොම පල්ලෙහාට එනවා මේක තමයි මුළු නිෂ්පාදන වක්‍රය දැන් මේක මෙහෙම වෙන්න හේතුව තමයි අපි මොකද කරන්නේ මේක ඉඳ මදිනේ ඔම ගලගම් හරි ටෝටල් ප්‍රොඩක්ටිවිටි එක මෙතන Q එයා මුලින්ම ළමයි වැඩි වෙන වේගකින් ඉහළ ගිහිල්ලා එක තැනකට ගියාට පස්සේ ආට ෂොට් එකක් වැදුනා අධෛර්යමත් වුණා එහෙම ගිහිල්ලා උඩට ගිහිල්ලා ආපල්ලයට ගියා ඔමනේ දෙවෙනි මේ මෙතෙන්දි මොකද වෙන සීන් එක ළමයි හීනවන ආන්තික ඵලදා නීතිය හට ගන්නවා මොකද හීනවන ආන්තික ඵලදා නීතිය කියන්නේ ආන්තික ඵලදාව අඩු වෙන්න පටන් ගන්නවා ඒක නේද වෙන්නේ එයාට එහෙම වෙන්න සීන් හේතුව තමයි මෙන්න මෙහෙම ගියපු ආන්තික ඵලදාව හරියටම මෙන්න මේ තැන්දී උපරිම වෙලා ඊට පස්සේ පුතා ආන්තික ඵලදාව හෝම අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට මෙයා මෙතන උපරිම වෙනකොට ඔයාට මතකද එයා එතන උපරිම වෙනකොට ආන්තික ඵලදායිතාව වක්‍ර මෙහෙම ගිහිල්ලා පේන්නේ නැහැ නේ ඔකනේ. ආන්තික ඵලදායිතාව වක්‍රයේ ඔහොම ගිහිල්ලා මොකද වෙන්නේ ආන්තික ඵලදායිතාව වක්‍රේ? මෙම ශුන්‍ය වෙනවා. තේරෙනවනේ? ශුන්‍ය වෙනකොට මෙයා උපරිම වෙනවා. ඊට පස්සේ මෙයා මෙහෙම පහළ යනකොට ආන්තික ඵලදා වක්‍ර ගමන් කරන්නේ කොයි පැත්තේද පුතේ? ඍණ පැත්තේ. ආයෙනම් කියන් මුළු නිෂ්පාදනය පහළ යන්නේ කොයි අවස්ථාවේද? මේ මුළු නිෂ්පාදයේ පහළ යන්නේ වෙන මේ කෑල්ලේ. එයා පහළ යන්නේ කොයි අවස්ථාවේද කියන්නේ පුතා? ආන්තික ඵලදායිතාවයේ ශුන්‍ය වීමෙන් පස්සේ. ඒකත් විශේෂ ප්‍රශ්නයක් ඒකත් හයිලයිට් කරගන්න. ආන්තික ඵලදායිතාවයේ ශුන්‍ය වීමෙන් පස්සේ. ප්‍රශ්න අංක 20 ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රදේශයට අයත් නොවන්නේ මොකද්ද කියලා අපෙන් අහනවා. ශ්‍රී ලංකාවේ පිහිටිය ඇමරිකානු තානාපති කාර්යාල භූමිය අපේ ආර්ථික ප්‍රදේශයට අයිතිද? නැත. ඒකයිති කොහෙටද? ඒකයිති ඇමරිකාවට. ඇමරිකාවේ ආර්ථික ප්‍රදේශයට තමයි ඒකයිති. ඒතරු ටික අපිට අයිතිනේ. යම් වර්ෂයක දලදේශ නිෂ්පාදිතයට වඩා දලදේශ වියදම වැඩි නම්. ගොඩාක් 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 ඔයගලන්ට කියලා දෙන පොයින්ට් එකක් ඕක. දලදේශ නිෂ්පාදිතය කියන්නේ පුතා මේ සීදන GCF දන NX මේ තුන් දෙනාගේ එකතුවට වඩා දලදේශ වියදම කියන්නේ කවුද පුතේ C දන GCF විතරයි මේ තුන් දෙනාගේ එකතුවට වඩා මේ දෙන්නගේ එකතුව වැඩි වුණා කියන්නේ මොකක්ද ඒකේ තේරුම තුන් දෙනෙක්ගේ එකතුවට වඩා දැන් තුන් දෙනාම එකතු කරාට පස්සේ වඩා මෙයාට එකතුව වැඩි වුණා දැන් උනේ යාළුවෝ දෙන්නේ පාඩම් කරනවා මේයි 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 පාඩම් කරනකොට ගොඩාක් ලකුණු ගන්නවා AIA පාඩම් කරනකොට තව එක්කෙනෙක් එනවා නිමාලි ආපු ගමන් අන්න ලකුණු අඩු වෙනවා මොකද හේතුව මෙයා ඍණ එයා ඍණ එක්කෙනෙක් තේරෙනවනේ මේ දෙන්නගේ එකතුවට වඩා මේ තුන් දෙනාගේ එකතුව අඩු වුණා කියන්නේ මෙයා මොන එකද පුතා ඍණ මෙයාට කියනවා කවුරු කියලාද ශුද්ධ අපනයන තව නමක් කියනවා වෙළඳ ශේෂය එහෙනම් වෙළඳ ශේෂය නැත්තම් ශුද්ධ අපනයන ඍණ වෙන්න ඕන ඒකත් පොයින්ට් එකක් ඔය ප්‍රශ්න ටික අමාරු නෑ ළමයි හැබැයි ওই ටිකේ තියෙන කෙලිම MCQ පොයින්ට්ස් ටික. ඔය හරියට ගහනවා කියන්නේ ඔයාට විෂය පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා කියන එක. ඔය වරදිනවා කියන්නේ ඔයාට පොඩ්ඩක් නැවත MCQ වල පාඩම් වල සූක්ෂමතම් බලන්න වෙනවා කියන එක පාඩම් කරන්න නෙවෙයි ඒක විශේෂ පොයින්ට්ස් ටික ආය බලාගෙන ඉන්න වෙනවා. ඒ කියන්නේ වැඩ කරන්න. එතකොට හරි ඔටෝ වැඩ කරනකොට ওই ටික හරිනවා. දැන් ඕගලන්ට මෙහෙම 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 තීරණය කරන්න බෑ. දීලා තියෙන පේපර්ස් ටික ලියලා, රිවිෂන් ටියුට් ටික බලලා, රිවිෂන් වල MCQ කරලා, රිවිෂන් වල ප්‍රශ්න ටික කරලා ওই ටික වෙනකොට ওই ටික කොට යනවා. ඉතින් ඒ මහන්සි වීම වෙන්න මොකද තව දවස් 40යි අපිට තියෙන්නේ. ওই දවස් 40 ඇතුලේ ඔයගොල්ලෝ දැන් මම හිතන් ඉන්නේ ළමයි මම මේ දවස් 40 ඇතුලේ මම කරන්න පුළුවන් උපරිම දේ දරු වෙනුවෙන් කරනවා රිසර්ච් හදන්න. ඔයගොල්ලෝ වෙනුවෙන් සහ ඒ රිසල්ට් එක අන්තිමට මටනේ. හරිද?
එහෙමනේ ඉතින් ස්වార్థය මතනේ හැමදේම දුවන්නේ පොදු යහපත එහෙම නැහැනේ ඔගලන් ඉරිසාල් සදුවත් ඒක මට ඒක හොඳයිනේ ඉතින් ඒක උපරිම දේ කරනවා මං කොමාරි ජනවාරි මාසේ 4 වෙනිදා දියනේ කියලා ඔගලන් එක්සෑම් එකට දාවත්තට පස්සේ අන්න දවස් සතියක් දෙකක් මම පොඩි රෙස්ට් එකක් ගන්නවා ඔගලන් හිතන්න ඕනේ ඔගලන්ගේ එක්සෑම් එක ඉවර වෙච්ච ගමන් ඔගලන්ගේ ටේ රෙස්ට් එක ගන්න පුළුවන් හරිද ඒකින්දා ඒ වෙනුවෙන් වැඩ කරන්න මොකද ආයි ජීවිතේ ඔය වගේ කාලයක් හම්බ වෙන්නේ නැහැ අනිත් එකේ ගන්න රෙස්ට් එක දෙයනේ කියලා නිවිහනෙල්ල ගන්න පුළුවන් නේ ළමයි හිතන්නකෝ දැන් ඔන්න එක්සෑම් එක ලියලා රිසර්ස් එනකන් ගෙවෙන මාස 5 දෙගිඩියාවෙන් ගෙවන්න වුණොත් ඒ හිතට දැනෙන හැඟීම කොච්චර මේකද කියන්නේ පාස් ද ෆේල් ද මොකක් වෙලත් දන්නේ අර ලියපු එකේ උත්තරේ අපරාදේ වගේ දෙයක් හිතෙන්න ගත්තොනේ අපරාධ MCQ වල ලකුණු ටික කිකියා හිතෙන්න ගත්තොත් රිසර්ස් එනකන් ළමයි වාටි මාස 5 සතුටින් ගෙවන්න බෑ හැබැයි දැන් ඔයා උපරිම කැපකිරීම කරලා ඔයා විභාගයට ලිව්වොත් ඊට පස්සේ වාඩි හිත හදා ගන්න පුළුවන් මොන දේ වුණත් මම මගේ උපරිමේ කරා ඊට වඩා මට කරන්න දෙයක් තිබෙන්නේ නැහැ කියලා අපි ජීවිතේ ගොඩ පසුතැවිලි වෙන්නේ කොයි වගේ තැන්වලද පුතේ අපිට කරන්න හැකියාව තිබිලත් අපි කරපු නැති දේවල් වලට ඒකට තමයි අපිට වැඩිපුර දුක හිතෙන්නේ අපි අපි උපරිමේ කරලා මේ වෙච්ච තැන්වල අපිට දුක නැහැ මොකද අපි දන්නවා අපි උපරිමේ කරා කියලා තේරුණානේ උපරිමේ කරන්න තිබිල කරපු නැති තැන්වල තමයි අපිට දුක හිතෙන්නේ ඒ නිසා තමයි කියන්නේ මේ මාස තුනේ වැඩ කරන්න උපරිමේ කරන්න ඊට පස්සේ වාට දුක හිතෙන්නේ නැහැ මොකද ඔයා දන්නවා ඔයාගේ උපරිමේ කරා මීට වඩා දෙයක් වැඩ කරන්න බෑ කියලා තේරුණානේ හරි යන් ඊළඟ එකට එතකොට අර අර හරිනේද පුතා 21 අතරි 22 දේශිතරුම් ගන්නේ කිරීම සඳහා යොදාගත නොහැකි සමීකරණය වන්නේ කුමක්ද දේශිතරුම් වල මේක හරිද කුඩුම්බිතරුම් ව්‍යාපාරිකිතරුම් රාජ්‍යතරුම් හරිද පුතේ හරි දල ප්‍රාග්ධන සම්පාදයට එකතු කිරීම ශුද්ධපණයන හරිද හරි හරි ඊළඟට දල දේශ නිෂ්පාදිතයෙන් පරිභෝජන වියදම අඩු කරාට පස්සේ දල දේශ නිෂ්පාදනය කියලා කියන්නේ මෙයානේ ඉතින් මෙන්න මෙයානේ කියන්නේ සී දන GCF ධන NX මේකෙන් මෙය අඩු කරාට පස්සේ කොහොමත් මේ දෙන්න නිතර වෙන්නේ? ඒ කියන්නේ දේශිතරුම් එකත් හරි. ඊළඟට ජාතික ඉතුරුම් වලින් ප්‍රාථමික හා ද්විතීක ආදායම් ගිණුමේ ශේෂය. ඔය ප්‍රාථමික හා ද්විතීක ආදායම් ගිණුමේ ශේෂය කියන්නේ මම කලින් වතාවකත් කියලා තියෙනවා ප්‍රාථමික ගිණුමේ ශේෂය කියලා කියන්නේ ගෙවුම් ශේෂ ලේඛනයේ ප්‍රාථමික ගිණුමේ ශේෂය කියන්නේ විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායමට. ගෙවුම් ශේෂ ලේඛනයේ ද්විතීක ආදායම් ගිණුමේ ශේෂය කියන්නේ පුතා විදේශ ශුද්ධ වර්තන සංක්‍රාම. ඔයා දන්නවා විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායමයි විදේශ ශුද්ධ ද්විතීක ආදායමයි කියන දෙන්න මේ විදේශ ඉතුරු. ඒ දෙන්නව එකතු කරන්නේ දේශී ඉතුරුම් වලට එකතු කරන්නේ ජාතික ඉතුරුම් ගන්නනේ. ඉතින් ජාතික ඉතුරුම් වලින් ඒ දෙන්න අඩු කරන් පස්සේ ඉතුරු වෙන්නේ කවුද? දේශී ඉතුරු. එහෙනම් ඒකත් හරි. වැය කළ හැකි දල ජාතික ආදායමෙන් විදේශ ඉතුරුම් අඩු කරන් පස්සේ ගන්න පුළුවන්ද? වැය කළ හැකි දල ජාතික ආදායමෙන් විදේශ ඉතුරු ගන්න බෑ. ඇයි බැරි? ඒකේ පරිභෝජන වියදම තියෙනවා. පරිභෝජන වියදම තියෙනව නේද? දැන් මෙහෙමනේ පුතා වැය කළ හැකි දල ජාතික ආදායම ගන්න. C ධන, GCF ධන, NX මේ තුන් දෙනා කවුද? දල දේශ නිෂ්පාදිත. මෙයාට එකතු කරනවා විදේශ ශුද්ධ ප්‍රාථමික ආදායම. ඊට පස්සේ යාට එකතු කරනවා විදේශ ශුද්ධ වර්තන සංක්‍රාම. දැන් මේ දෙන්න තමයි ජාතික ඉතුරු මේ විදේශ ඉතුරුම් කියලා කියන්නේ. හරිද? මේ තුන් දෙනා දලදේශ නිෂ්පාදිතයට මේ දෙන්නත් එකතු කරන් පස්සේ ලැබෙන්නේ මේ සෝරි වැය කළ හැකි දල ජාතික ආදායම. එයාගේ මේ දෙන්න අයින් කළ දැම්මම ඉතුරු වෙන්නේ මෙයා. මෙයා දේශී ඉතුරුම් නෙමෙයි පුතේ දලදේශ නිෂ්පාදිත. මෙයාගෙන් දේශී ඉතුරුම් ගන්නම් තව කෙනෙක් අඩු කරන්න ඕනේ කවුද? පරිභෝජන වියදමත් අඩු කරා නම් හරි. තේරුණානේ? එහෙනම් උත්තරේ අංක කීයද? 5. හොඳට බලන්න හොඳ ලස්සන තැන් ඕක සබ්ජෙක්ට් එකේ තියෙන හොඳේ. ගොඩක් වැදගත් තැන් වරදින්න පුළුවන් ඒක උලන්නේ නමුත් හොඳට බලන්න හරි ප්‍රශංග 23 පාත දී ඇත්තේ කිසියම් වර්ෂයකට දාල ජාතිගිනුම් දත්ත කීපයකි මේ ආර්ථික දල මෙහෙයුම් අතිරේකතේ දල මෙහෙයුම් අතිරේකතේ ගන්න පුළුවන් විදියක් තියෙනවා බලන්න පුතේ වෙළඳ මිලට දල දේශ නිෂ්පාදිතයේ තියෙනවා ඒක හරි සේවක ආදායම් තියෙනවා ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනයේ තියෙනවා නිෂ්පාදනයේ මත අනිකුත් බදු තියෙනවා අනිකුත් සහන ආධාර තියෙනවා මූලික මිලට සමස්ත එකතු කළ ගියක් තියෙනවා ළමයි දල මෙහෙයුම් අතිරික්ත ගන්නෙ කොහොමද ඕකෙන් අපි අර ආදායම් ප්‍රවේශයේ යටතේ හොයන සමීකරණ ලියන්න ඕනේ නේ ආදායම් ප්‍රවේශ යටතේ හොයන සමීකරණ කියන්නේ සේවක ආදායම් ඊට පස්සේ දල මෙහෙයුම්
අතිරීක්තය. ඔකට තව එකතු වෙනවා නිෂ්පාදනය මත වෙනත් ශුද්ධ බදු. ඔය තුන් දෙනා එකතු කරාට පස්සේ අපිට ලැබෙනවා මූලික මිලට දල නැත්නම් සමස්ත එකතු කළ අගය. දැන් ඕකේ සේවක ආදායම කීයද පුතා? 160යි. දල මෙහෙයුම් අතිරීක්තය තමයි අපිට හොයන්න තියෙන්නේ. නිෂ්පාදනය මත වෙනත් ශුද්ධ බදු තියෙනවද බලන්න? නැත නෑනේ වෙනත් නිෂ්පාදනය මත තියෙනවා තියෙනවා සරි අනිකුත් බදු තියෙනවා අනිකුත් සහනාධාර තියෙනවා එතකොට ඒකෙන් හොයලා එකපාර කියනකෝ අනිකුත් බදු වලින් අනිකුත් සහනාධාර අඩු කරාට පස්සේ ශුද්ධ බදු කියද පුතා 30යි ඊළඟට මූලික මිලට සමස්ත එකතු කළ අගය කියද 370 එහෙනම් පුතේ කියන්නකෝ ඉතින් මෙයා හොයාගන්න මොකද්ද අපි කරන්න ඕනි මේ 370 වෙ මේ දෙන්න අඩු කරන්න ඕනි අඩු කළ කියන් බලන්න 100 80යි එහෙනම් උත්තරේ එනවා 180යි පිළිතුරු අංක 1 සමීකරණයකට දාලා එමා දාන්න පුළුවන් ඉතින් එහෙම ඕනේ නැහනේ ඕගලන්ට ඉතින් එහෙම සාමාන්‍ය දැනීම තියෙනවනේ MCQ නේ මේවනේ හරිද ළමයි හරිද හරි හරි එහෙනම් එන්න ඊළඟ 24 අංශක 45 රේඛාවට පහලින් පරිභෝජන ශිතේ ගමන් කරන විට ඊට දාලා ආදායම් පරාසය තුලදී පරිභෝජන ශිතය සාර්වාර්ථික සමතුලිතතාවය කියන පාඩමේ පරිභෝජන ශිතේ ගමන් කරන්න පුතා මෙන්න මෙහෙම ඔයාට මතක ඇති ස්වායත්ත පරිභෝජන වියදමක් තියෙනවා මේව තමයි ගමන් කරන්නේ මේක C එතකොට මේවත් වෙයි කියලා හැකියාද මේ පැත්ත පරිභෝජන වියදම මෙන්න මෙහෙම ගමන් කරනවා අංශක 45 රේඛාව කියලා එකක් මේ අංශක 45 රේඛාවෙන් පෙන්වන්නේ මුළු වෙයි කියලා හැකිය ආදායමම පරිභෝජනයට යොදවනවා කියන தত্ত্বය එතකොට ඔයාට කියන්න මේකේ තියෙන්නේ මේක අහන්නේ පුතා අංශක 45 රේඛාවට පහලින් පරිභෝජන ශිතේ ගමන් කරන ආදායම් පරාසය කියන්නේ මෙන්න මේ කෑල්ල. තවත් විදියකින් කිව්වොත් එම මෙන්න මේ වැය කළ හැකි ආදායම් මට්ටමේ සිට ඉදිරියට. ඒ අවස්ථාවේ තියෙන විශේෂත්වය තමයි තමන්ගේ වැය කළ හැකි ආදායම සම්පූර්ණයෙන්ම පරිභෝජනයට වියදම් කරන්නේ නැහැ පුතේ. දැන් මෙන්න මෙතන තමයි මුළු වැය කළ හැකි ආදායමම පරිභෝජනයට වියදම් කරන්නේ. මෙන්න මේ කොටසේ මුළු වැය කළ හැකි ආදායමට වඩා වැඩියෙන් පරිභෝෂණය කරනවා මේ ටික අපි හඳුන්වන්නේ ඍණ ඉතුරුම් අපශේෂණය කියලා මේ කෑල්ලෙදි වෙන්නේ තමන්ගේ වැය කළ හැකි ආදායමට වඩා අඩුවෙන් පරිභෝෂණය කරනවා මේ ටික ධන ඉතුරු ඒකත් හොඳ පොයින්ට් එකක් තේරුණානේ ධන ඉතුරු එහෙනම් උත්තරේ වෙන්නේ මොකද්ද පුතා වැඩිවන තම වැය කොමකද උත්තරේ වන් තම ආදායමෙන් කොටසක් ඉතුරු කරයි පිළිතුරු අංක 2 තම ආදායමෙන් කොටසක් ඉතුරු කරයි හරි අපි මෙතනින් කළ නවත්තුම ඊළඟ එක මොකද්ද ප්‍රශ්නේ එක්තරා ආවුත ආර්ථිකයක ආන්තික පරිභෝජන මෙයා 0.6 කි ආර්ථිකයේ රුපියල් මිලියන 225කට සමතුලිතතාවයේ පවතී ආයෝජන වියදම 180 මට්ටමේ සිට 230 දක්වා ඉහළ ගියේ නම් නවජාතික ආදායම කොච්චරද පුතා ඉස්සෙල්ලම ආන්තික පරිභෝජන මෙයා 0.6 කියලා කියන නිසා ඒක පදනම් කරගෙන ගුණකය හොයන්න බලන්න k සමානයි 1 යට 1 ඍණ MPC දාලා ගුණකේ බලන්න කීයද කියලා k සමානයි 1 යට 1 ඍණ MPC 1 යට 1 ඍණ 0.6 එතකොට පුතා 1 යට 0.4 වෙලා ගුණකේනවා 2.5 මං හරිද හරි ඊට පස්සේ ආයෝජන වියදම කී ඉඳලා කීයට වැඩි වෙනවද 180 ඉඳලා ආයෝජන වියදම වැඩි වෙනවා 230ට මේ අතර පරතරය කීයද පුතේ 50යි ආයෝජන වියදමේ වෙනස නැහැවත් ඩෙල්ටා i සමානයි කියද පුතා 50යි එතන නව සමතුලිත ජාතික ආදායම නේද අහන්නේ පුතා කලින් සමතුලිත ජාතික ආදායම තියෙනවා y සමානයි 225යි අපි දානවා මෙන්න මේ සමීකරණයට මොකද්ද සමතුලිත ජාතික ආදායමේ වෙනස සමානයි k ඩෙල්ටා i k ආව 2.5යි ඩෙල්ටා i 50යි දැන් මට මේක සුළු කරලා දෙන්න 125ද පුතේ 125යි 125 එකතු කරන්න මෙතෙන්ට 225ට තව 125ක් එකතු කරාම කීයද 350ද එහෙනම් නව සමතුලිත ජාතික ආදායම කීයද 350යි හරිද ඔයාලට ඕන නම් තව විනාඩි 15ක් තව ප්‍රශ්න දෙකක් කරන්න පුළුවන් හයි වෙනකන් සමහර වෙලාවට අම්මා තාත්තා එනකන් ඉන්න වෙන හින්දා එහෙම වෙනවද 30 31 වගේ නතර කරමුද තියට වගේ යන මොකද ඔතෙන් ලා බලන් ඉන්නවට වැඩිය හොඳයිනේ වියදම් ගුණකය 4ක් වෙන කල්පිත ආර්ථිකයක
ජාතිකාදයම 200කින් ඉහළ ගියොත් පරිභෝජන වියදම් කොතරම් ප්‍රමාණයකින් ඉහළයි? මෙන්න මේ වගේ ප්‍රශ්නයක් වා ප්‍රැක්ටිස් කරන්න ළමයි ඕක පොඩක් මාක් කරගන්න. ඕක විශේෂ විශේෂ කියලා කියන්නේ ඕකත් හොඳ MCQ පොයින්ට් එකක්. ඕකත් මේ මේ පාඩමේ පුතා මේ පේපරේ අහුනේ ඔයගලන්ට වාසනාවකට. ඔය පේපර් එක තියෙනවා ඔය පේපරේ අමාරුනේ. හරිද? ඔයගොල්ලෝ මන්ද ඔයගලන්ට ඉතින් කොහොමද කියලා ඔය පේපරේ අමාරුනේ. ඔය පේපරේ අමාරු නැතුවට ඔය පේපරේ මාර වැදගත්. ඕකේ කෙලින්ම තනිකරම MCQ පොයින්ට්ස් ටිකක් දාලා තියෙන්නේ. දැනගත යුතුම MCQ පොයින්ට් ටිකක්. ඔයා ඔය හැම MCQ පොයින්ට්ස් එකක්ම දැනගන්න ඕනේ. තේරෙනවනේ? A level විභාගයේ MCQ වලට ලියනකොට ඔය හැම MCQ එකක්ම හොඳට දැනගන්න ඕනේ. ගොඩාක් හිතන්න පතන්න අරක මේක ඕකේ නෑ. හැබැයි ඕකේ තෝරලා 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 දාපු MCQ පොයින්ට්ස් ටිකක් තියෙනවා. ඉතින් ගෙදර ගිහිල්ලා ඔය පේපරේ කතා කරන MCQ පොයින්ට්ස් ටික බලා ගන්න. එන ඔය MCQ ටික කරන්න. හරිද? ඊළඟ එක ගුණකය 4යිලු ජාතිකාදයම 200කින් වැඩි වුණොත් පරිභෝජන වියදම කොච්චරකින් වැඩි වෙනවද කියලා තමයි පුතා අහන්නේ. අපි මුලින්ම බලමු මේක දාලා ගුණකය 4යි ආන්තික පරිභෝජන නැමියාව හොයාගන්න වෙනවා. ගුණකය 4යි නම් පුතේ k සමානයි 4යි නම් මම හිතනවා මට ඕගලන්ට මේහෙම ගණනය කරන්න ඕනේ k සමානයි 4යි නම් ආන්තික පරිභෝජන නැමියාව කීයද කියලා ඔයගොල්ලෝ දන්නවා. දැන් දන්නවා පුතේ ගණන් හදලා හදලා අපි දන්නවා. ගුණකය 4 ඉන්නේ ආන්තික පරිභෝජන නැමියාව කීයද? අයියෝ වැඩන්නේ. මේ මේ අහන්න 0.8යි නම් ගුණකය කීයද? 2යි. 5යි. 0.9යි නම් ගුණකය 10යි. 0.75යි නම් ගුණකය 4යි. මම මේක දැන් ගොඩක් ඔයගලන්ට කියලා තියෙනවනේ පුතේ. මේක ගාණක් අදලා ගන්න යන්න එපා. මොකද MCQ වල එක ගාණක් අදලා ගන්නකොට අමතර කාලයක් යනවා. අනිත් එක ගාණක් අදලා ගත්තත් සමට වරදින්න පුළුවන්. හැබැයි අපි දන්නවා MPC 0.8යි නම් අනිවාර්යෙන් ගුණකය 5යි. 9යි නම් ගුණකය 10යි. 7.5යි නම් ගුණකය 4යි. ඕනම් මම සමීකරණ දාලා ගන්නද බලන්න උගන්න පේන්න. එකෙන මෙන්න මේකනේ පුතා සමේ k සමානයි 1 යට MPS. ඕකටනේ අපි දාන්නේ. එතකොට ගුණකය 4යි නම් 1 යට MPS. දැන් මේ දෙන මාරු කරනවා පුතේ. ඉතින් MPS සමානයි 1 යට 4. 1 යට 4 කියන්නේ 0.25යි. කවුද මේ 0.25යි කියලා ආවේ? ආන්තික තුරුම් නැමියාව. එහෙනම් පුතා ආන්තික පරිභෝජන නැමියාව 0.75යි. හැබැයි මේක අපි මතක තියෙන්න ඕනේ. හරි ඔක ගණන් හදාදා ගන්න දෙයක් නැහැ. එහෙනම් අපි ගාදානම ඔය හොයාගත්ත දේ ආන්තික පරිභෝජන නැමියාව වෙන සමීකරණයට ආන්තික පරිභෝජන නැමියාව වෙන සමීකරණය ඩෙල්ටා සී බෙදීම ඩෙල්ටා වයිඩී. ඕකනේ මේක දන්නවනේ පුතේ. MPC වෙන සමීකරණ දන්නවනේ. හරි. ඒකේ මෙතෙන්ට දාන්න අපි අර හොයාගත්ත 0.75 කියන එක. අපෙන් අහන්නේ පරිභෝජන වියදමේ වෙනස. වැය කළ හැකි අදම කීයකින් වැඩි වෙනවයි කියලා කියනවද ළමයි? 200කින්. එහෙනම් මේක මෙයාගෙන් ගුණ කරන්න. 200 මෙයාගෙන් ගුණ කරන් පස්සේ මං හිතන්නේ 150යි. තේරුණා? හරි. එහෙනම් උත්තරේ කීයද? 75. ආසන්න මුදල් සම්බන්ධයෙන් සාවද්ද ප්‍රකාශය. ආසන්න මුදල් කියන්නේ මොනවාද පුතේ? වමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන්න බැහැ යාට. හැබැයි යාට වටිනාකමේ සංනිධියක් ලෙස කටයුතු කරන්න පුළුවන්. බලමු මේක උත්තරේ. ආසන්න මුදල් මුදල් සැපීමට අයත් නොවේ. අයිති ආසන්න මුදල් ටික තමයි අර මොනවාද මහ ජනතාව සතු ව්‍යවහාර මුදලුයි ඉල්ලුම් තැන්පතුලින් පස්සේ ඉතින් දින ඔක්කොලම ටික මොන මුදල්ද? ආසන්න මුදල්. මුදල් සැපීමට ආසන්න මුදල් එකතු වෙන පටන් ගන්නේ කොයි මුදල් සැපීමේ ඉඳලද? පුළුල් මුදල් සැපීමේ ඉඳලා එකතු වෙන ඔක්කොම ආසන්න මුදල්. හරි. 2 ආසන්න මුදල් වලට වටිනාකමේ සංනිධියක් ලෙස ඒතර පළවෙනි එක තමයි සාවද්ද ප්‍රකාශය. ඒතරටි ඔක්කොම නිවැරදි ප්‍රකාශ වෙන්න ඕනි බලන්න. වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා කළ හැකි එක හරි වමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන්න බැරළු ඒකත් හරි ද්‍රවශීලතාව ඉහළ මට්ටම වූ ඒකත් හරි පුතේ නේ ආසන මුදල් ඉක්මනට මුදල් බවට පරිවර්තනය කරන්න පුළුවන් නේ පටු මුදල් වලට ආසන මුදල් එකතු කිරීමේ මූල්‍ය සමස්තය කියලා කියන්නේ වඩා පුළුල් මුදල් සැපයීම ගන්න පුළුවන්ලු ආර්ථිකයේ තියෙන ඔක්කොම ආසන මුදල් ටික එකතු කරාට පස්සේ හරි එහෙනම් එන්න පුතේ 27 ඒක උත්තරේ 28 දෙන්න උද්දමනයේ පිරිවැයක් නොවන්නේ සේවා නියුක්තිය පහළ යම් උද්දම නිසා රැකියාව පහළ යනවද? ඒක පොඩි තාර්කිකයි. ඒක ඒකට විවිධයි විවිධාකාරي අදහස් ඉදිරිපත් කරනවා. සමහර අය කියනවා උද්දමනයක් තියෙනකොට පොඩ 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 බඩු මිල වැඩි වෙනකොට නිෂ්පාදනය වැඩි කරනවා.
නිෂ්පාදනයේ වැඩි කරනකොට රැකියාව වැඩි වෙනවා කියලා කට්ටියක් කියනවා. තව කට්ටියක් තියෙන විශාල උද්දමනයක් තියෙනකොට ආයෝජකයන් දීර්ඝ කාලීන ආයෝජන තීරණ ගන්න නැහැ. එතකොට ආයෝජන අඩු වෙලා ආර්ථික වර්ධනය අඩු වෙලා රැකියාව නැති වෙනවා කියලාත් කියනවා. අපි ඒක තියාගමු. ඊළඟ ටික බලමු. ඊළඟට නිරපේක්ෂ දරිද්‍රතාව ඉහළ යාම. දුප්පත්කම වැඩි වෙනවා. නිරපේක්ෂ දරිද්‍රතාව කියන්නේ පුද්ගලයෙකුට තමගේ ජීවිතේ පවත්වාගෙන යන්න ඕන එක නවම පරිභෝෂණ වියදම. ඉතින් අර උද්දමනේ වැඩි වෙනකොට මිනිස්සුන්ට තමන්ට ජීවත් වෙන්න ඕනි කරන අවම පරිභෝෂණ වියදමට යන වියදමත් වැඩි වෙනවා. පාංගිඩියක් කාලා ජීවත් වුණා නම් කලින් මිනිස්සෙකුට රුපියල් 50කින් ජීවත් වෙන්න පුළුවන්. දැන් පාංගිඩියක් කාලා ජීවත් වෙන මිනිස්සෙකුට රුපියල් 50කින් ජීවත් වෙන්න බෑ. 150ක් යනවා ජීවත් වෙන්න. තේරුණානේ? ඒතර 150ට වඩා අඩුවෙන් ආදායම් ගන්න ඔක්කොමලා දුප්පත්. හරි. ආදායම් විෂමතාව ඉහළ යාම. ඔව් උද්දමනයකදී ඔයගොල්ලෝ දන්නවා මේ ස්ථාවර ආදායම් ලාභීන්ගේ ජීවන තත්ත්වය පිරිහෙනවා. ව්‍යාපාරිකයන් වගේ විචල්‍ය ආදායම් ලාභීන්ගේ ආදායම වැඩි වෙනවා. ඒගොල්ලෝ අතර පරතරයක් ඇති වෙන එකත් හරි. ජීවන තත්ත්වය පහළ යාම. මේක හරි. අපිට අපේ ආදායමින් කලින් විඳපු කලින් ගත්ත බාණ්ඩ ටික දැන් භුක්ති විඳින්න බෑ. ඒක හරි. පොලි අනුපාතික ඉහළ යාම. ඒකත් හරි. උද්දමනය වැඩි වෙනකොට පොලි අනුපාතිකය වැඩි. එහෙනම් උත්තරය අංක එක සේවා නියුක්තිය පහළ යාම කියන එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඒක තාර්කිකයි 29 හරි එක්තරා වාණිජ බැංකුවක් සතු රුපියල් 10000ක අධිසංචිත ප්‍රමාණයක් සහ රුපියල් 80000ක තැන්පතු ප්‍රමාණයක් පවතී තැන්පතු වගකීම් පවතී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකයේ 20% නම් මෙම බැංකුව සතු සැබෑ සංචිත මුදල් ප්‍රමාණය කොපමණද කියලා අපෙන් අහනවා බලන්න අධිසංචිත 10000යිලු 80000ක තැන්පතු තියනවලු එහෙනම් එයා ව්‍යවස්ථාපිත සංචිත විදිහට අර 80000ිනුත් තව කීයක් තියාගන්න ඕනේද ඒ 80000ිනුත් එයාට වෙනවා 120ක් තියාගන්නනේ බලන්න පුතා 80000ට 100 කීයද මේ 80000ට 120ක් කියන්නේ කීයද 80000ට 120ක් කියන්නේ රුපියල් 16000යි එයා ගාව වැඩිපුර තියෙනවයි කියලා කියනවා කීයද පුතේ තව 10000ක් එහෙනම් එයා ගාව තියෙන සැබෑ සංචිත මුදල් ප්‍රමාණය කීයද පුතා 26000යි වාණිජ බැංකු වලට වාණිජ බැංකු වල තියෙන සල්ලි ටික මෙහෙම දෙනකොට මහ බැංකුවට. එතකොට අතන අධිබලති මුදල් කියන්නේ අඩු වෙනවා. වාණිජ බැංකු වල අධිබලති මුදල් හෙවත් සංචිත අඩු වෙනකොට පොලිය අනුපාතිකයේ අඩු වෙන්න ගියා නම් හරි පඩංගමුද पेपर एक किया था बुदे पेपर एक अंक अटने द अटे देवनी कोड़ से प्रश्न के तिहे इंदला साक्षात्कार कराना हादर ने तीस एक तिहे द तिहे कराने दे पादनम मुदल सपयों में इहलयाम कटे हेतु नवाने मिन कुमाक द कवरक द लमाई पादनम मुदल वल्टे दिन पड़ी अधासा की एक मंड पादनम मुदल के लिए क्या ने राठे का मुदल सपयों में එතකොට ඒව මහ බැංකුවේ මොකද්ද වගකීම පදනම් මුදල් වලට අයිති දේවල් තුනක් තියෙනවානේ හතරක් තියෙනවා තුනක් තියෙනවා ප්‍රධාන මොකද්ද මා ජනතාව සතු ව්‍යවහාර මුදල් වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල් වාණිජ බැංකු සතුව මහ බැංකුවේ ඇති සංචිතයි රජයේ නියෝජිත ආයතන සතුව මහ බැංකුවේ ඇති සංචිතයි ඒවල පුළුවන් රටේ මුදල් සැපීමේ යාවගේ මොකක් කරන්න පුතේ කීප ගුණයකින් වැඩි කරන්න හරි බලමු පදනම් මුදල් සැපීමේ ඉහළ යාමට හේතු නොවන්නේ මහ බැංකුව රජයට ණය සැපීමේ ඉහළ යනවද පුතේ? ඔව් මහ බැංකුව රජයට ණය දෙනකොට මහ බැංකුවේ ආරක්ෂිත සේප්පුවල තියෙන කාසියා නෝට්ටු ආණ්ඩුවේ මහ භාණ්ඩාගාරයට යනවා ආණ්ඩුවේ වියදම් කරනකොට ඒව මහ ජනතාවගේ සහ වාණිජ බැංකුවල වගකීම් බවට පත් වෙනවා. මහ බැංකුව විදේශ විනිමය වෙළඳපොලෙන් විදේශ විනිමය මිලදී ගේ කොහොමද ඒක වෙන්නේ ළමයි? මහ බැංකුව විදේශ විනිමය වෙළඳපොලේ විදේශ විනිමය ඩොලර් ගන්නකොට මහ බැංකුවේ සල්ලි බැංකුවලට යනවා. महाबैंको विवृत सुरकुंपात मिलदी बुधे ओ जनता मेहम्म सुरकुंपात गुक महाबैंको आरक्षित सेपल तीन अलूत मलूत कासिया नोट के महाजनता अतर हो वाणिज्य बैंक
ඊට පස්සේ ළමයි මහ බැංකුව වාණිජ බැංකුව නීත්‍ය ණය පහසුකම් ලබා දෙන එක මොකද්ද මේ නීත්‍ය ණය කියන්නේ වාණිජ බැංකුවල ද්‍රවශීලතාවයේ ගොඩ අඩු වෙලා නම් පුතේ මහ බැංකුව කරන දේක් තමයි වාණිජ බැංකුවල තියෙන සුරකම්පත් අරගෙන තමන් ගාව තියෙන සල්ලි වාණිජ බැංකුවට ණයට දෙනවා එතකොට අර මහ බැංකුවේ අර අපි කියන ආරක්ෂිත සේප් වල තියෙන සල්ලි ටික වාණිජ බැංකුවලට යනවා වාණිජ බැංකුවල ව්‍යවහාර මුදල් බවට පත් වෙනවා නේ හරි ඊළඟට වාණිජ බැංකුව පෞද්ගලික අංශයට ණය සැපීම වාණිජ බැංකුව පෞද්ගලික අංශයට ණය සැපෙව්වට ඒකෙදි වෙන්නේ වාණිජ බැංකුවලම තියෙන සල්ලි ටික මහ ජනතාවගේ අතට යන එක මහ ජනතාවගේ අතේ තියෙන සල්ලි තදිබලිත මුදල් වලට අයිති වාණිජ බැංකුවල තියෙන සල්ලි අදිබලිත මුදල් වලට අයිති තේරුණානේ ඒ තියෙන ඒවා එහෙනම් පුතේ උත්තරේ අංක 5 පෞද්ගලික භාණ්ඩයක සහ අර්ධ පොදු භාණ්ඩයක දැකිය හැකි පොදු ලක්ෂණයකි පෞද්ගලික භාණ්ඩයක් තියෙනවලු අර්ධ පොදු භාණ්ඩයක් තියෙනවලු මොකද්ද සාමූහික පරිභෝජනේ පෞද්ගලික භාණ්ඩයක නැහැ නේ පුතේ පරිභෝජනයේදී මිලක් අය කළ නොහැකි වීම පෞද්ගලික භාණ්ඩයක මිලක් අය කරන්න පුළුවන් අර්ධ පොදු භාණ්ඩයකත් මිලක් අය කරන්න පුළුවන් එන එක වැරදි එක්තරා සීමාවක් දක්වා ආන්තික පිරිවැය ශුන්‍ය වීම පෞද්ගලික භාණ්ඩයක පුතේ ආන්තික පිරිවැයක් තියෙනවනේ නේ අතිරේක පුද්ගලයෙකුට සපයද්දී අමතර පිරිවැයක් දරන්න වෙනවනේ ඊට පස්සේ පරිභෝජනීය තරඟකාරීත්වයක් පැවතීම පෞද්ගලික භාණ්ඩයක තියෙනවා අර්ධ පොදු භාණ්ඩයක එක්තරා ධාරිතා මට්ටමකින් පස්සේ තියෙනවා හැබැයි ඒක ධාරිතා මට්ටමකට යනකම් ඒක නැහැ ප්‍රතිලාභ ලබන්නන් සීමා කළ හැකි වීම ඒ කියන්නේ මේක පරිභෝජනීය කරන අය සීමා කරන්න පුළුවන් පෞද්ගලික භාණ්ඩයක පුළුවන්ද අර්ධ පොදු භාණ්ඩයක පුළුවන්ද නම් උත්තරේ අංක 5 නොමිල පරිභෝජන ගැටලුව මොකද පුතා මේ නොමිල පරිභෝජන ගැටලුව කියලා කියන්නේ විශේෂයෙන් ඕක තියෙන කොයි භාණ්ඩවලද පොදු භාණ්ඩවල මොකද ඒ කතන්දරේ ඒ තමයි මිලක් ගෙවන අයට විතරක් පරිභෝජනය සීමා කරන්න බෑ මිලක් නොගෙවන අය පරිභෝජනෙන් අයින් කරන්න බෑ නේ සල්ලි ගෙවන නොගෙවන හැමෝටම ඒ භාණ්ඩ එකපාරක් සැපෙව්වොත් එම පරිභෝජනය කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා නේ ආයක කියවෙන්නේ මොකද කියන බාන පුතේ පොදු භාණ්ඩවල මිලක් ගෙවීමට ඉදිරිපත් නොවන පිරිස පරිභෝජනෙන් බැහැර කළ නොහැකි වීමයි කියන එක පිළිතුරු අංක 1 ඊට පස්සේ මේක මම රූපසරහන අඳින්න ඕනේ නෑ කියලා මට හිතෙනවා අද ඔයගලන්ට උගන්වලා තියෙන්නේ පුතේ හොඳේ මේකේ ඔය රූපසරහනේ වගේ අහන්නේ පුතා ඉහත රූපසරහන සම්බන්ධයෙන් සාවාද්‍ය ප්‍රකාශය මේක පරිභෝජනීය ධන බාහිරතා නිරූපණය කරන එකක් කියලා කියනවා ඇත්තද බොරුද පරිභෝජනීය බාහිරතාවියක්ද ඒක කන්ෆර්ම් කරගන්න ඔක්කොම කලින් ඔකොමද ඒක කන්ෆර්ම් කරගන්නේ පුතේ ඉතුළු ඉල්ලුම් වක්‍ර දෙකක් තියෙනවා කියන්නේ පරිභෝජනීය බාහිරතාවයක් නේ එකකින් ඉස්සරහා තියෙන කොයි ප්‍රතිලාභද ආන්තික සමාජ ප්‍රතිලාභ වැඩි කියන්නේ කොයි බාහිරතාවයක්ද ධන බාහිරතාව හොඳයි Q සහ A දුරින් පෞද්ගලික ප්‍රතිලාභ දැක්වේ ඇත්තද බොරුද ඕක ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ වෙළඳපොළ නිමවුම් මට්ටමේ ඉඳලා අපි ඒක බලන්නේ නමුත් ඕක Q සහ A මට්ටමේ පෞද්ගලික ප්‍රතිලාභ දැක්වේ කියන එක හරියද පොතේ හරිනේ ඒක පෞද්ගලික ප්‍රතිලාභ වක්‍රය දක්වානේ තියෙන්නේ නේ ඒ ලක්ෂ්‍ය දෙන්නේ මොකක් මතද පෞද්ගලික ප්‍රතිලාභ වක්‍රය දක්වානේ නේ අයන එක හරි කොහොමත් පිටිපස්සේ තියෙන කෙනා තමයි පුතා විලඳපල නේ මම මට මේ අයියේ ඔක ධන බාහිරතාවයක් නේ ධන බාහිරතාවල පුතේ සමාජීය ප්‍රසස්ත මට්ටමට වඩා විලඳපල නිෂ්පාදනයේ අඩුයිනේ මොන නිෂ්පාදනයද තියෙන්නේ උණ නිෂ්පාදනයේ ඒතකොට විලඳපල නිෂ්පාදන මට්ටම වෙන්නේ ඉස්සරහින් කෙනාද පිටිපස්සේ කෙනාද පිටිපස්සේ කෙනා ඒ සහ B දුරින් ආන්තික බාහිර ප්‍රතිලාභ දැක්වේ. හරිද බොරුද? හරි. ඒ ඒ ඉල්ලුම් වක්‍ර දෙක අතර පරතරය තමයි ආන්තික බාහිර ප්‍රතිලාභ. ඒකත් හරි. D සහ C දුරින් ආන්තික සමාජ ප්‍රතිලාභ දැක්වේ. DC නෑ වැරදි. ආන්තික සමාජ ප්‍රතිලාභ දැක්වෙන්නේ කොයි කොටසින්ද කියන පොතේ? B සහ Q BQ BQ දුරින් තමයි ආන්තික සමාජ ප්‍රතිලාභ දැක්වෙන්නේ. Q සහ Q එක දුරින් ඌණ පරිභෝජනයක් දැක්වේ හරිද? ඌණ පරිභෝජනයක් නැත්නම් ඌණ නිෂ්පාදනයක් හරි. එහෙනම් උත්තරේ අංක 4. ළමයි 35 අහනවා ශීඝ්‍ර උද්ධමනයකට මුහුණ පා සිටින ආර්ථිකයකට සමහර ඉල්ලුම පාලනය කිරීම සඳහා යෝග්‍ය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති. වේගෙන් තියෙන උද්ධමනයක් පාලනය කරන්න නම් කරන්න පුළුවන් හොඳම දේ තමයි ඉල්ලුම අඩු කරන එකනේ. ඉල්ලුම අඩු කරන්න පුළුවන් මොකකින්ද? ආදායම් බදු පහළ හැලීම ආදායම් බදු අඩු කරාම මිනිස්සුගේ මොකක්ද වැඩි වෙන්නේ පුතේ මොන වේදමද වැඩි වෙන්නේ පරිභෝෂණ වේදම C ධන I ධන G ධන NX වල C වැඩි වෙනවා
දෙක ආදැමදු පහල ඉහළ දැමීම එතකොට C අඩු වෙනවා එහෙනම් ඒක හරි උත්තරය අංක 2 ප්‍රතික්‍රමික බද්දක් සඳහා නිදසුණක් ලෙස ඉදිරිපත් කළ හැක්කේ ප්‍රතික්‍රමික බදු ගොඩාක් වෙලාවට කොයි බද්දු පුතේ බාණ්ඩ හා සේවා මත බදුනේ මත්පැන් සහ ඩීසල් බදු හරිද ප්‍රතික්‍රමික බද්දක් හරිනේ මොකද්ද ප්‍රතික්‍රමික බද්දස් සඳහා නිදසුන් ලෙස ඉදිරිපත් කළ හැක්කේ බලමු කියා මත්පැන් සහ ඩීසල් බදු පෞද්ගලික ආදායම් බදු හා සමාගම් ආදායම් බදු ඒවා වැටෙන්නේ අනුක්‍රමිකයි ආනයන බදුයි පෙට්‍රල් බදුයි ඒකත් හරි ආර්ථික සේවා ගාස්තු සහ එකතු කළාගේ මත බදු ගන්න බෑ ඒව සමානුපාතික බදු භූමි තෙල් සහ ආර්ථික සේවා ගාස්තු ගන්න බෑ මෙතන පුතේ 1 සහ 3 දෙකම හරි වඩානේ වැරදි උත්තරේ මොකද්ද කියලා අහුවොත් 1 මත්පැන් බදු සහ ඩීසල් බදු මොකද ආනයන බදු කියලා ගත්තාන් පස්සේ විවිධ වර්ග තියෙන හින්දා නමුත් ආනයන බදු වලත් ඇතැම් බදු බොහෝ බදු කොයි බදු පුතේ ප්‍රතික්‍රමිකයි ප්‍රතික්‍රමික බදු තියෙන්නේ එනිසා 1 සහ 3 හරි නමුත් වඩා නිවැරදි උත්තරේ 1 කියලා ගහගන්න මත්පැන් සහ ඩීසල් බදු ඊළඟට පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව රෙදි සහ සාල් ලේඛකයට වැය කරන ශ්‍රම පැය ගණනය මෙම තත්ත්වයටදී පහත කවර ප්‍රකාශයක් නිවැරදි වේද ඒක නම් අපිට අඳින්න වෙන්නේ අපි ඉක්මනට ගාන හදලා බලමු පොතේ අන්න ලබන සතියේ ළමයි අපි ඕකේ හදනව ගණන් ටිකක් එතකොට ඔයා පොඩ්ඩක් ඒ ටික ප්‍රැක්ටිස් කරගෙන ඉන්න ඕනි අපි තරබඩ ගාලා හදනව ගණන් හරිද ඔයයි ෂෝට් ක්‍රම කියලා දෙනවා කෙටි ක්‍රම කියලා දෙනවා අන්නේ කෙටි ක්‍රමයක් තමයි අද මේ භාවිතා කරන්නේ ඔයාලට මේක එකපාරට ටච් කරගන්න බැරි වෙයි ලබන සතියේ පන්තියේදී ඔයාලට ඒක අල්ලගන්න පුළුවන් හරියට පාඩම් ටික බලාගෙන ඉන්න ඕනි මෙන්න මෙහෙමයි තියෙන්නේ පුතේ මේකේ රෙදි සහල් අන්න ආකෘතියත් මාරු කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි මෙතෙන් දාන්නේ පුතේ රටවල් දෙකනේ ඒක මාරු කරලා දෙනවා මෙතන ශ්‍රී ලංකාව මෙතන ඉන්දියාව 50යි 100යි 150යි 200යි මට මේක ඉස්සෙල්ලා නිර්පේක්ෂවාසි කියන්න ඕක දීලා තියෙන්නේ ශ්‍රමපැය නේද පුතා ශ්‍රමපැය කියන්නේ යදෝම් නේද යදෝම් දීලා තිනකොට අපි බලන්නේ නිර්පේක්ෂවාසි වල අඩුම යදෝම් ප්‍රමාණයක් භාවිතා කරන රටද වැඩිම යදෝම් ප්‍රමාණයක් භාවිතා කරන රටද පුතේ අඩුම යදෝම් ප්‍රමාණයක් භාවිතා කරන රට එනම් මට කියන්නේ රෙදි නිෂ්පාදනය කරද්දී අඩුම යදෝම් ප්‍රමාණයක් භාවිතා කරන්නේ කවුද ලංකාව නේ සහල් නිෂ්පාදනයේ අඩුම යදෝම් ප්‍රමාණයක් භාවිතා කරන්නේ ලංකාව නේ ලංකාව හරි ෂෝක් දෙකේම නිර්පේක්ෂවාසි තියෙන කාටද පුතේ ලංකාවට ඔහොම දාන්නේ හිතන්නේ නැනේ ජීවිතේ එකේ ලංකාවටයි කියලා නිර්පේක්ෂවාසි හරිද නෑ හිතලා දාන උන් ඉන්නෝනේ දෙකම නිරපේක්ෂවාසී ඉන්දියාවට යයි කියලා මේකේ ලංකාවට තමයි දෙකේම නිරපේක්ෂවාසී අපි සාපේක්ෂවාසී හොයමු සාපේක්ෂවාසී වන්නම් පුතා අවස්තික පරිවය හොයන්න ඕනේ මේක යදෝම් ප්‍රවේශේ යදෝම් ප්‍රවේශේදී පුතාලා දන්නවා නිෂ්පාදනය කරන කෙනා උඩ කැප කරන කෙනා යටද සමීකරණේ පරස්පරයනේ හරි එහෙනම් බලන්න ලංකාවේ රෙදි නිෂ්පාදනය කරොත් කැප කරන්න වෙන්නේ කවුද පුතේ සහල් එතන 50 බෙදන්න 100 මෙයා බෙදන්න මේකෙන්. එතන උත්තරේ නෝ පුතේ එතන 0.5යි. තේරුණාද? මෙතනත් 150 බෙදන්න 200. එතන එනවා 0.1500 200 කියද පුතේ 7යි තියෙන්නේ. 7යිද? 1500 200 7යිනේ. 7යි. 7යි 5යි වගේ නෙන්නේ. අපි 0.5යි 5ක් වගේ නෙන්නේ. හරි ඒක වැඩක් නැහැ. මේක 100 බෙදීම 50 කියන්නේ කීයද පුතේ 2යි 150 බෙදීම 2 ඒතර 1.0 නෑ 200 බෙදීම 150 ඒතර 1.50ක් විතරයි 500ට 200ව 1.2ක් වගේනේ 1.25ක් වගේනේ ඉන්නේ හරි හොමාරු අනුපාතිකය හොයන්න නෑනේ හොමාරු අනුපාතිකය හොයනව නම් හරියටම ගන්න වෙනවා හොදේ හරි දැන් කියන අඩුම අවස්ථික පිරිවැය කියන්නේ රෙදි නිෂ්පාදනය කරන්නේ කවුද පුතේ ලංකාව අඩුම අවස්ථික පිරිවැයකින් සාල් නිෂ්පාදනය කරන්නේ ඉන්දියාව දැන් හරි උත්තරේ බලන්න දැන් මේක වාර තාම ප්‍රැක්ටිස් නැහැ කොහොමද මේක ගත්තේ සරලක මේකෙලි හිතයි මොකද මේක ප්‍රශ්න ටික කතා කරන්නේ නැහැ ලබන සතියේ බදාද ක්ලාසික දාපු ගමන් වාර මේක තරබඩ ගාලා හදන්න පුළුවන් පුතේ හොඳේ ඒකනේ බය වෙන්න එපා මොකද අපි MCQ වල අර විකාර කර කර ඉන්නේ මොකද්ද රෙදි වල අවස්තික පිරය සේමක කිය හැලිලිලියා ඉන්නේ හැමුණුතේම අපේ පැය දෙක ගිහිල්ල ඉවරයි තේරුණා නේ ඉන්සෂන් එකව හදන්න ඕනේ ඒවා මයික් කියලා දෙන්නම් හරි බලන්න සහල් නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට සාපේක්ෂවාසී පවතී නැත සහල් නිෂ්පාදනය සඳහා ඉන්දියාවට නිර්පේක්ෂවාසියක් පවතී ඒක බොරුනේ දෙකේම නිර්පේක්ෂවාසියා වේ ලංකාවටනේ
රෙදි නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට සාපේක්ෂ වාසි පවති හරි උත්තර අංක 3 ඊළඟට ප්‍රශ්න අංක 38 කිසියම් ආර්ථිකයක වෙළඳ අනුපාතය 150 කි පාද වර්ෂය කියලා දීලා තියෙනවා 2020 කියලා 2020 න් පසු රටේ අපනයන සඳහා ලැබුණු මිල 120 කින් වැඩි වෙලාලු ආනයන සඳහා ගෙවා ඇති සාමාන්‍ය මිල වෙනස් වී ඇත්තේ කොයි ප්‍රතිශතයකින්ද පුතා මට වෙළඳ අනුපාතිකය අපේ විදේශ වෙළඳාම් පාඩම පාඩම් කරා නම් දරුවෝ ටික කියන්න වෙළඳ වෙළඳ අනුපාතිකය ගණනය කරන සමීකරණය මොකද්ද පුතේ අපනයන මිල දර්ශකය බෙදනවා ආනයන මිල දර්ශකයෙන් ගුණ කරනවා 100 ඕකේ වෙළඳ අනුපාතිකය කීයයි කියලාද කියන්නේ 150 ලු නේද හරි ඔන්න එන වෙළඳ අනුපාතය 150යි අපනයන මිල දර්ශකයේ කීයකින් වැඩි වුණායි කියලා කියනවද ළමයි 120 කින් 120 කින් වැඩි වුණා නම් අපි ඒක ලියන්න පුතා මේම 120යි කොහොමද එහෙම ලිව්වේ 120 කින් වැඩි වෙලා ආනයන මිල දර්ශකයේ තමයි හොයන්න ඕනේ එතකොට ඒ කියන්නේ නිකන් PM වගේ එකක් දාගමු අපිනේ ආනයන මිල දර්ශකය ඒ වොන්නේ 100ට කැලිය ඕනේ කොහොමද දාගමු ಗುಣ කිරීම 100 දැන් මේක හොයන්නේ පුතා මෙයා මෙයාගෙන් ಗುಣ කරන්න 150 සමානයි 12000 නේද බෙදීම P sorry PM දැන් කොහොමද වෙන්නේ අපි මෙයාව ගෙනියමු මේ පැත්තට දැන් වෙන්නේ PM ගේන්න මේ පැත්තට වම් අත පැත්තට PM වම් අත පැත්තට ගෙනල්ලා බෙදන්න 12000 කීයෙන්ද 150 න් බෙදලා මට උත්තරේ කියන්න පුතේ sorry PM සමානයි මේකට මේක කපන්න පුළුවන් 120 ට තියෙනවා 15 ඒවා 8ක්ද කොහෙද මන්ද 80 කියලා වගේ මට හිතෙනවා ළමයි හදලා නෙමෙයි 80 නේ 80 ආයෙනම් මොකද වෙලා තියෙන්නේ ආනයන සඳහා ලැබුණු මිල 120 කින් 180 කින් නෑ 120 කින් මොකක් වෙලාද අඩු වෙලා 100ට තිබ්බ එක 80ට අඩු වෙලා කියන්නේ පුතා 120 කින් අඩු වෙලා උත්තරේ කීයද උත්තරේ 3 ඍණ 120යි හරි මෑත කාලීනව ලංකාවේ ප්‍රධාන ආනයන සැපයුම් කරුවන් වන්නේ ලංකාවට වැඩිපුරම ආනයන ගෙන්නන්නේ පුතේ කොහෙන්ද පොඩක් මේකේ පිළිවෙල නම් අවුල් ළමයි වැඩිපුරම ගෙන්නන්නේ ඉන්දියාව දෙක චීනය තුන්වෙනියට රට මොකද්ද කියලා බලන්න මේ අලුත් එකේ පොඩක් විදේශ වල නම් ටියුට් එකක් නැද්ද ඕගොල්ලන් ගාව තියනවද තියනම් බල කියන්න නැත්තම් ඔන්න අපි බලමු විදේශංශයේ ප්‍රවණතා මේ මම මේව පාඩම් කරන්න කියලා මම ඔයාලට කියලා තියෙනවා මට මේව අදාළ නැහැ මට මේව වැඩක් නැහැ මම විභාගෙට ලියන්නේ නැහනේ ඕගොල්ලෝ මේව පාඩම් කරලා තියාගන්න ඕනේ මම පාඩම් කරොත් මම අවුරුදු කීයක පාඩම් කරන්නද ආනයනික භාණ්ඩ ගෙන්නන්නේ 2022 එක ඉන්දියාව දෙක චීනය තුන තියෙන්නේ සිංගප්පූරුව 5යි යුරෝපා සංගමයේ 7යි මැලේසියාව 5යි මැද පෙරදිග 7යි ආසියාවෙන් තියෙනවා 14ක් තනි රටවල් විදිහට ගත්තොත් අපි මේක පැත්තකින් ලියාගන්න වෙනවා පුතා පිළිවෙලට ඔවා පැත්තකින් ලියාගන්න එක ඉන්දියාව දෙක චීනය තුන මැද පෙරදිග තමයි ගන්න වෙන්නේ අපිට මැද පෙරදිග කියන්නේ රටවල් සමූහයක් ආසියාව වෙනත් ගන්න බෑනේ මැද පෙරදිග කියන්නේ රටවල් සමූහයක් හින්දා සිංගප්පූරුවේ මැලේසියාවේ දෙකම එක සමාන ප්‍රමාණයෙන් ගෙන්නනවා මැද පෙරදිග 7යි සිංගප්පූරුවයි මැලේසියාවයි දෙකෙන්ම ගෙන්නනවා 5 මැද පෙරදිග යුරෝපා සංගමයේ ගත්තන් පස්සේ 7යි ගෙන්නනවා ඒ ඔක්කොම රටවල් සමූහයක්නේ තනි රටවල් විදිහට ගත්තොත් නම් පුතා එන්න ඕනේ මෙන්න මෙහෙම රටවල් ටික චීනයයි නැ සමාවෙන ඉන්දියාවයි චීනයයි සිංගප්පූරුව මැලේසියාව දෙක සමාන මේක තියෙන තනි රටවල්නේ දොල් ලියා ගන්න ඔයා එක ඉන්දියාව දෙක චීනය තුන සිංගප්පූරුව හා මැලේසියාව තුන සිංගප්පූරුව හා මැලේසියාව මේකේ උත්තරේ ගත්තාන් පස්සේ දෙකත් හරි හතරත් හරි තේරුණානේ අපිට ඒක වැඩක් නැහැ මේ පරණ අගයන් වලින් ඇත්තේ මේක ඒ හින්දා දාගන්න එක ඉන්දියාව දෙක චීනය තුන රටවල් දෙකක් තියෙනවා
සිංගප්පූරුවයි මැලේසියාවයි. තේරුණානේ? ලිව්වද? පැහැදිලිද? පැහැදිලිනේ? ඒක බලා ගන්න. මේන්න මේක මැද පෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ශ්‍රී ලංකාවේ ඇගේ ඥාතීන්ට එවන ලද ඩොලර් 5000ක විදේශ ප්‍රේෂණ ගෙවුම් ශේෂ ලේඛනය ඇතුළත් කරන්නේ කෙසේද? මේ එන්නේ පුතා මොකද්ද මේ? මැද පෙරදිග සේවය කරන නැන්ද කෙනෙක් අක්ක කෙනෙක් අපේ රටේ ගෙදර ඉන්න අම්මා තාත්තට සල්ලි එවනවලු. මොකද්ද මේක අපි හඳුන්වන්නේ? සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණයක්. ඒව සාමාන්‍යයෙන් දාන්නේ කොයි ගිණුමටද පුතේ? ජංගම ගිණුමේ ද්විතීක ආදායම් ගිණුමට එනකොට එනකොට බැර. ඊට පස්සේ ඒකේ සල්ලි ටිකෙනකොට මූල්‍ය ගිණුමේ මුදල් තැන්පතු වල හර. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ ද්විතීක ආදායම් ගිණුමේ බැර, මූල්‍ය ගිණුමේ හර. උත්තරේ අංක 2. ජංගම ගිණුමේ ශේෂය. පුතේ ජංගම ගිණුමේ ශේෂය වන්නේ අපනයන සහ ආනයන බාණ්ඩ අපනයන සහ බාණ්ඩ ආනයන වල ශේෂය ගන්න. ඒකට කියනවා වෙළඳ ගිණුමේ ශේෂය. ඔකේ වෙළඳ ගිණුමේ ශේෂය තියෙනවා අපනයන 8000න් ආනයන 12000ක් අඩු කරන්නේ. එතකොට ඍණ 4000ක් කියලයි. එහෙම නේද? මොකද උනේ? අවුලන්නේ නැහැ. ඍණ 4000ක් කියලා එනවා නේද? හරි. ඊළඟට සේවා ගිණුම කෙලිම සුද්දාගිය දීලා තියෙනවා. කීයද පුතේ? 5000යි. 500යි. ප්‍රාථමික ආදායම් ගිණුමේ ශේෂයත් කෙලිම දීලා තියෙනවා. කීයද? 1000යි. ද්විතීක ආදායම් ගිණුම 500යි. දැන් ඔය එකතු කරන්න ඔය ශේෂයන් හතරනේ. වෙළඳ ගිණුමේ ශේෂයයි සේවා ගිණුමේ ශේෂයයි ඕනනම් එකට එකතු කරලා කෙලින්ම වෙළඳ බාණ්ඩ හා සේවා ගිණුමේ ශේෂය ගන්න පුළුවන්. කොහොම කරත් එකයි නේනේ. අපි මෙහෙම කණ ඇල්ලුවත් එකයි, වටින් ගිල කණ ඇල්ලුවත් එකයි. ඒ හින්දා ඔය හතර එකතු කරන්න. එතකොට හරිනේ පුතේනේ. එහෙනම් එතකොට ඍණ 4000 එකතු කිරීම මම බෝඩ් එකේ ලියන්න නැති එක අවුලන්නේ නෑනේ. ඕගොල්ලන්ගේ ඔළුව හැදිලා තියෙනවනේ. හරිද? එතකොට ඒ මට්ටමට තේරෙන්න ඕනේ. මම මේ පොඩි ළමයින්ට ගන්න එකක් නෙමෙයි මේක. හරිද? දැහිටයිලි විභාගෙ ලියන්න ඉන්න ළමයි නේ ඒක නිසා. ඒ ඍණ 4000 එකතු කිරීම ධන 500යි ධන 1000යි ධන 500. ඒතර උත්තරේ ඍණ 2000යි. ඒ නිසා උත්තරේ රුපියල් මිලියන් 2000ක හිඟයකි. පිළිතුර අංක 1. හතර බලන්න. 42 ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් පවතින රටක විනිමය අනුපාතිකයේ ප්‍රති ප්‍රමාණීය කිරීම අපනයන සහ ආනයන වලට බලපාන්නේ කෙසේද? අපි හොඳටම දන්නවා ප්‍රති ප්‍රමාණීය කරනවා කියලා කියන්නේ රුපියල යගේ වැඩි කරනවා. විනිමය අනුපාතිකයේ ප්‍රති ප්‍රමාණීකරණ එක අපනයන වලට හොඳ නෑ, ආනයන වලට හොඳයි. ඒතර අපනයන මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. ආනයන මොකද වෙන්නේ පුතා? වැඩි වෙනවා. හරි නේද? කියපේ තේරෙනවනේ. අපනයන වලට හොඳ වෙන්නේ මොකක් වෙනකොටද කියන්නේ පුතේ? විනිමය අනුපාතිකයේ ශේවණේ එක. විනිමය අනුපාතිකයේ ශේවණේ අපනයන වලට හොඳයි, ආනයන වලට නරකයි. අගි ඉහළ දාන එක අපනයන වලට නරකයි, අපනයන අදාම අඩු වෙනවා, ආනයන වේදම වැඩි වෙනවා. නැව උත්තරේ පුතේ කීයද? කීයද පුතේ උත්තරේ? 3 3. ඇමරිකානු ඩොලර් සහ රුපියල් අතර විනිමය අනුපාතිකයේ ඩොලර් එකට 100ක් විය. විදේශ අගය 20%කින් අගය පහත දැමුවේ නම් ඩොලර් එකක් සමාන වන්නේ ශ්‍රී ලංකා රුපියල් කීයකටද කියලා අපෙන් අහනවා. මේක ළමයි ටිකක් ඇඩ්වාන්ස් එකක්. හරිද? බලාගෙන ඉන්න මේක හදන විදිය. හොඳට බලාගෙන ඉන්න. දැන් කියනවා නේද මෙන්න මෙහෙම කතාවක් පුතේ. 1 US ඩොලර් එකක් සමානයි කියලා කියනවා ශ්‍රී ලංකා රුපියල් කීයද? LKR එකක් කීයද පුතා? 100කට. දැන් කියනවා නේද රුපියල 120කින් අප්‍රමාණ කරනවා කියලා නේද කියන්නේ? දැන් මේක රුපියල 120කින් අප්‍රමාණ කරන වැඩක් මෙහෙම කරන්න බෑ ළමයි. මේක රුපියල පැත්තට හරව ගන්න ඕනේ. ඒ කොහොමයි කරන්නේ? 1 LKR එකක් සමානයි US ඩොලර් කීයද? එක බෙදීම 100. උත්තරේ කීයද පුතේ? 0.01යිද? ෂුවර්. දැන් US ඩොලර්. දැන් රුපියලේ වටිනාකම අවප්‍රමාණය කරන්න කීයකින්ද? 120කින්. රුපියලේ වටිනාකම 120කින් අඩු කරන්න දැන්. කොහොමද ඒක කරන්නේ? දැන් රුපියලේ වටිනාකම කියලා ඩොලර් 0.01නේ. 120කින් අඩු කරන්න. මෙහෙමයි. 1 LKR එකක් සමානයි ඩොලර් 1කින් 120ක් අඩු කරන්න. ඩොලර් 0.01කින් 120ක් අඩු කරන්න. එතකොට මෙහෙමයි. 0.008යි. ඒ කියන්නේ 100ෙන් 20ක් අඩු කරා. එතකොට දැන් මෙහෙම හිතන්න මෙන්න මෙහෙමයි තියෙන්නේ. කොහොමද?
මේක තියෙන්නේ මෙහෙමයි 0.01 0.1 0.0 කියලා තියෙන්නේ කියලා හිතන්න. තේරුණාද? 0.01 0.1 කියන එක තියෙන්නේ 0.0 0.2 මේ අග බිංදු දෙකක් තියෙනවා කියලා හිතන්න. පැහැදිලිනේ? දැන් 100ට තියෙන්නේ. දැන් මොකද කියන්නේ 0.01 0.0 80යි කරා. තේරුණා? තේරුණනේ? සියලු 25ක් අඩු කරන්න. 0.0075යි. තේරුණනේ? හරි. එහෙනම් 0.01 0.0 8යි US ඩොලර් කරා. හරිද? දැන් ආය අනිත් පැත්ත ගහන්න. දැන් අනිත් පැත්ත ගන්න. ඒක කොහොමද වෙන්නේ? එක US ඩොලර් එකක් සමානයි. අර කණිත් පැත්ත ගහන්නේ දැන් කොහමද? එක බෙදීම 0.01 0.0 8 බෙදන්න ළමයි කොහොමද වෙන්නේ? ඒත් බය වෙන්න එපා. එහෙම කලබල වෙන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලා මේක බෙදන්න මෙතෙන්ට අගට දාගන්න 0.3ක් දශම ස්ථාන තුනට 0.3ක් දාන්න. දාලා බෙදන්න 8ෙන්. එතන 125යි. 125යි LKR. මේක විශේෂයෙන්ම බලාගෙන යා යුතු ප්‍රශ්නයක්. හදපු විදිය ආයේ ප්‍රැක්ටිස්. තේරුණාද පුතේ? කෙතරගිලා හදලා බලන්න හොඳේ. ගත්ත විදිය තේරුණානේ නැද්ද? මේක අනිත් පැත්ත ගහලා දශම වලට ගත්තා. ඒ දශම ස්ථානයෙන් 120ක් අඩු කරලා මෙහෙම ගත්තා. ආයේ 1.08 න් බෙදලා 120 ගත්තා. 25 ගත්තා. තේරුණානේ? මේ ඔයගොල්ලන්ට හිතාගන්න බෑ. ඉතින් අපි ඉගෙනුවේ නැත්තම් ළමයි දන්නේ නැහැ මේවා. මේ කොහොමද හිතාගන්නේ නේ? සවුව නිකන් බලාගෙන. ඔකයි MCQ බුක් එක කරන එකේ chance එක තියෙන. හරි, අපි අමුදා ඊළඟ එකට 44. ආර්ථිකයක නිෂ්පාදන විභවතාව විහිල යන විට ආර්ථිකය තුළ අනිවාර්යයෙන්ම සිදුවිය හැකි සංසිඳේ. ඔය නිෂ්පාදන විභවතාව කියන ගැටින් ඉරක් ගහ ගන්න. මොකද පුතේ නිෂ්පාද විභවතාව වැඩි වෙනවා කියලා කියන්නේ තනි වචනයක් කියන්නේ? ආර්ථික වර්ධනය. විභව නිෂ්පාදේ වැඩි වෙනවා කියන්නේ ආර්ථික වර්ධනය. ආර්ථික වර්ධනය වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම වෙන දේ කියන්නේ උද්දමන අනුපාතිකය පහළ යනවා. එහෙම කියන්න බෑනේ. හරියටම වෙනවා කියලා කියන්න බෑ. සේවා නියුක්ති ඉහළ යනවා. බොහෝ වෙලාවට සේවා නියුක්ති ඉහළ යනවා. අපි බලමු. ආර්ථික කාර්යක්ෂමතාවය එකනම් හරියටම කියන්න බෑ. සමහර සැපියම් වක්‍රය ඉහළ යාම ඒක අනිවාර්යයෙන්ම වෙනවා. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය දකුණට විතැන් වෙන එක සහ සමහර සැපියම් වක්‍රය දකුණට විතැන් වෙන එක අනිවාර්යයෙන් වෙනවා. තේරුණා නේද පුතේ? ඇයි ඒකෙන්නේ ආර්ථික වර්ධනේ පෙන්වන්නේ? සේවා නියුක්තිය වැඩි වෙනවා අඩු වෙනවා කියන එක කියන්න හරියටම කියන්න බෑ. ඇයි ඒ? ආර්ථිකයේ වර්ධනය වෙනකොට ශ්‍රමය වෙනුවට ප්‍රාග්ධනීය භාවිතා කළ ප්‍රාග්ධන සූක්ෂම ක්‍රම වලින් තාක්ෂණය දියුණු කරලා යන්ත්‍ර සූත්‍ර වලින් නිෂ්පාදනය වැඩි කරන්න බැරිද? පුළුවන්. ඒතොර සමහරට සේවා නියුක්තිය වැඩි වෙනව නෙවෙයි රැකියා අඩු වෙන්න පුළුවන්. තේරුණානි? ඔය කර්මාන්ත ශාලාව වෙන ශ්‍රමිකව අයින් කළා ගෙන ලොකු යන්ත්‍ර දාලා තාක්ෂණය භාවිතා කළ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. ඒස අනිවාර්යයෙන්ම ආර්ථික වර්ධනයකදී සේවා නියුක්තිය වැඩි වෙනවාමයි කියලා කියන්න බෑ පුතේ. පැහැදිලි පුතේ? තේරුණානි? එහෙනම් හරි උත්තරේ මොකද්ද? නිෂ්පාදනය හැකියා මායිම් වක්‍රය හෝ සමහර සැපයම් වක්‍රය දකුණට විතැන් වෙනවා කියන එක අනිවාර්යෙන් වෙනවා. ඒක තමයි ආර්ථික වර්ධනය නිරූපණය කරන විදිය. එහෙමනේ? වැරදිද ඔයගොල්ලන්ගේ? තර්ක කරන්න ඕනේ හොදේ. එතකොට ඔවා මේනවා. මානව සංවර්ධන දර්ශකයේ ආගිය සති කතා කරා ප්‍රධාන පැතිකඩ තුන කියන්න. දීර්ඝායුෂ, දැනුම, යහපත් ජීවන තත්වය. උත්තරේ අංක 1. පාත දැක්වෙන කෙබඳු ආර්ථික ගැටලුවක් අගීමෙහිලා ලෝරන්ස් වක්‍රය භාවිත කරන කෝ කියන්නේ? ලෝරන්ස් වක්‍රය මොකද භාවිත කරේ? ආදායම් බෙදීම් විෂමතාවය. අම්මෝ මේක 2012-13 දත්ත යටතේ ඒක වැඩන්නේ නැහැ. 2012 දත් sorry 2019 සමීක්ෂණ වාර්තා අනුව වැඩි දියුණු කරන ලද 2012-13 දත්ත යටතේ ජනගහන දරිද්‍රතා දර්ශකය සහ දිලිඳු කුටුම්බ ප්‍රතිශතය කීයද කියලා තමයි අහන්නේ. මං වාර දුන්නු දත්තරික පුතේ කොහොමද දුන්නේ? ඔය වැඩි දියුණු කරන ලද ජනගහන දරිද්‍රතා දර්ශකය අර්ථය තමයි. තේරුණානේ? ඒකේ මං වාට දැනට දීලා තියෙන්නේ පුතේ ජනගහන දරිද්‍රතා දර්ශකය 3.2 කියන එක විතරයි. ඒක නේද පුතේ දුන්නේ? ආ. ඉතින් ඒක ගාව තියෙන අනිත් ආ නෑ 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 සෝරි. ඒ පරණ එකටනේ අලුත් එක 14.3 කියන එකට දුන්නේ. ආ. 14.3 ඒකත් එක තියෙන අනිත් එකව 11.9. උත්තරේ අංක කීයද? 3. පරණ එක තමයි 3.2 ඕල්ඩ් එක. මම ඒක දුන්නේ නෑනේ උගලන්ටනේ.
පරණ එක දුන්නේ. ඔයාලා උනම් ඉතින් ඒක මාක් කරගන්න පුළුවන්. දැන් අලු දැනුම් දැනුම් දැනුම පොතට යමක් කියලා හරි මාක් කරේ ඒක දාගන්න ඕන නම් දැනුම පොතට කියන්නේ සමහර අහන්න බැරි කමකුත් නැහැ හොඳේ. පරණ එක තමයි ඒ කියන්නේ පරණ ඒ කියන්නේ මේක වෙන්නේ මෙහෙමයි පුතේ. ඕගලන්ට මම කිව්ව කියලා දුන්නේ නේද දරිද්‍රතා රේඛාවක් තියෙනවා කියලා. ඒ දරිද්‍රතා රේඛාව 6000 මට මතක ඉදිරිය මන් දුන්නේ 6000 966යි වගේ එකක්නේ. ආ ඒක ඒ ඒ ඒ යගේ තීරණය කරේ 2012 13 සමීක්ෂණ වාර්තාවලට අනුව. ඊට කලින් 2006-07 සමීක්ෂණ වාර්තාවලට අනුව වෙන තියෙනවා දරිද්‍රතා ආපාතය. දරිද්‍රතා රේඛාවක් එක 4000 ගන්න තිබ්බ එකක්. ඒකට අනුව වෙනම දරිද්‍රතාවය ගන්නේ කරන්න පුළුවන්. මේ මම දැන් කියපු අලුත් ජනගහන සරි දරිද්‍රතා රේඛාවට අනුව වෙනම ජනගහන දරිද්‍රතා ජනගහන දරිද්‍රතා දර්ශකය ගන්නේ කරන්න පුළුවන්. තේරුණානේ? ඒතර මේ අලුත්ම අප්ඩේට් කරන ලද දරිද්‍රතා රේඛාවට අනුව තමයි මම ඔයාලට දීලා තියෙන්නේ  14.3 11.9 කියලා. 11.93 කියන එක 9 කියන එක දුන්නේ නැහැ තාම. 14.3 කියන එක දුන්නා. දැන් ඉතින් දෙකම දුන්නනේ. ඔය දෙක උන්ට පාඩම් කරගන්න. හරි. එතකොට මේ 47 අපි යන් 48ට ශ්‍රී ලංකාවේ ජනගහන සංඛ්‍යාංක සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය හඳුනා ගන්න 2021 90. මේකේ ජනගහන මේක බලන්න වෙනවා ළමයි. 2021 සංඛ්‍යා දත්තවලට අනුව ජනගහන වර්ධන අනුපාතිකයේ 1%ට වඩා වැඩි කියලා කියනවා. දලෝපත් අනුපාතිකයේ 15%ට වඩා අඩුයි. ඒක නම් හරි. ශුද්ධ සංක්‍රමණ අනුපාතිකය වඩා ප්‍රබල ධනාගයකි. ඒක නම් බොරු. සංක්‍රමණ ඍණ ජන ඝනත්වය අනුව අඩුම දිස්ත්‍රික්කයේ මන්නාරම පුමිතිරි අනුපාතිකයේ 94. මේක පුතා දැනට ගහගන්න. මොකද මට සම්පූර්ණ ජනගහන වර්තාව මම අලුත්ම එක බැලුවේ නෑ. ඒක මං තාම මේ කොටසට ගියේ නැති හින්දා මේකේ උත්තරේ ආර්ථික මම ඒක විතරක් බලලා කියන්නම්. මේ ජනගහන වර්ධන අනුපාතිකය කියන එක හරියද කියලා බලලා කියන්නම්. ජනගහන වර්ධන අනුපාතිකයේ තියෙන්නේ ජනගහන වර්ධන අනුපාතිකය 0.1. ආ ඒක හරි. 100%ට වඩා අඩුයි. 100%යි කියන්නේ 0.1. 2021 1.1. දැන් මේකෙන් අහන්නේ කොයි අරද? 2021ට අනුව. දැන් අපිට එකක් හදාගන්න වෙනවා. 2022ට අනුව කියලා හදාගන්න පුතේ ඔක. දල උපත් ජනගහන වර්ධන අනුපාතිකයේ 0.1. මොකද 2021 දී 1.1. හොඳේ ඒක ගොඩාක් ප්‍රමාණිකෙන් අඩු වෙලා තියෙනවා 22 දී. හේතුව මම පාඩම් ගන්නදි පැහැදිලි කරන්නම් දැන් ඕන්නේ. ඊට පස්සේ දල උපත් අනුපාතිකය ඒකත් ඔයාලා ලියාගන්න අගය. දල උපත් අනුපාතිකයේ අගය ලියාගන්න. ඒකත් හරි. ජනගහනත්වයේ අඩුම දිස්ත්‍රික්කයේ මන්නාරම වෙන්න ඕන. පොමිතිරි අනුපාතිකය 94 කියන එකත් හරි. වැරදි ප්‍රකාශයේ ශුද්ධ සංක්‍රමණ අනුපාතය වඩා ප්‍රබල ධනාගයක කියන එක වැරදි. නිවැරදි ප්‍රකාශය. වඩාත් නිවැරදි ප්‍රකාශය. ජනගහනේ අඩුම දිස්ත්‍රික්කයේ මන්නාරම කියන එක කන්ෆර්ම් කරන්න නැතුව අපිට ගන්න බෑ. තප්පරයක් මට දෙන්න මයික ඉක්මනට කන්ෆර්ම් කරගන්න. ඒකට යන්න වෙනවා අපිට ස්ටැටිස්ටික්ස්. මේක තමයි අපි අර තව සත්‍ය දෙකකින් විතර කතා කරනවා කියලා ඔයගලන්ට කිව්වේ. population මේ මං එදා ඔයගලන්ට report එක share කරේ නෑනේ. මට දැන් ඒක මතක් වුණා. මේ ජන සංගණනයක් කරලා තියෙන මුන් බලන්නකෝ 2012 report එක තාම තියෙන්නේ. හරි එතන ඉදිරියට වන්න 2012 ලංකාවේ 2022 ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ 22 ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිපත්තිය ආර්ථික නිර්බාධකරණය ව්‍යුහාත්මක ගැලපුම් ප්‍රතිපත්තිය
දෙදස් මේ මේ 2022 කියලා දාන්න බෑ ළමයි ඔක. ආ කමන්නේ. ජාතිවාදී ආර්ථික ප්‍රතිපත්තිය. මහින්ද චින්තන ආර්ථික ප්‍රතිපත්තිය. මොකද්ද? දැනුම් දැනුම් කේන්ද්‍රීය සමාජ වෙන්දපල ආර්ථික ප්‍රතිපත්තිය කියලා ඉතින් නමට කියනවා හොඳේ. නමට කිව්වට ළමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඉතින්. හරිද? දැනුම් කේන්ද්‍රීය 2017 ඉඳලා ලංකාවේ ක්‍රියාත්මක වෙන දැනුම් කේන්ද්‍රීය සමාජ වෙන්දපල ප්‍රතිපත්තිය. ආ මේ දත්ත ටික ආර්ථික වර්ධන අනුපාතිකය කියද පුතා? ඍණ 7.8යි. ඒක පුද්ගල ආදායම 3474ද? දේශීය තුරුම් 30.8යි. 30.8යි. ආයෝජන අනුපාතිකය 34.4යි. එතන පිළිතුරු අංක 4. ඉන්න මම අර අරක බල්ල ඉක්මන්ඩි කියනකම් ඉන්නේ නේ 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 ජනගහනයේ අඩුම ව්‍යාප්තිය තියෙන්නේ 6.5 0.5 0.6 2. ජනගහනයේ අඩුම ව්‍යාප්තිය තියෙන්නේ 0.5. මන්නාරමෙත් තියෙනවා මුලතිව්වලත් තියෙනවා. සංඛ්‍යාවෙන් බලමු. සංඛ්‍යාවෙන් ගත්තන් පස්සේ පුතා 99000ක් ඉන්නවා මන්නාරමේ 92000යි ඉන්නේ මුලතිව්වල. ඒ මොනවත් අපිට ගන්න වෙන්නේ මුලතිව් පුතේ. හැබැයි ප්‍රතිශතය 92ම සමානයි. මුලතිව් සහ මන්නාරම තමයි අඩුම ඉන්නේ. පුමිතිරි අනුපාතිකයේ 94යි කියන එක හරි. එහෙනම් පුමිතිරි අනුපාතිකයේ 94යි කියන එක තමයි නිවැරදි. ඒක වඩා නිවැරදි එක පුමිතිරි අනුපාතිකය. මොකද්ද පුමිතිරි අනුපාතිකේ? පුමිතිරි අනුපාතිකය කියන්නේ පුතේ ගෑනු ළමයි 100 දෙනෙකුට පිරිමි ළමයි ඉන්න ගාන. කියද ගෑනු ළමයි 100 දෙනෙකුට පිරිමි ළමයි කීයද ඉන්නේ? අවදානම් කලාපේ ඉන්න ගෑනු ළමයි 6 දෙනෙක් ඉන්නවා. ඒක තමයි ඉගෙන ගන්න කියලා කියන්නේ. හරි. දැම්ම කොල්ලෙක් වාගන්නේ ඉගෙන ගන්න. හරි. එහෙනම් පුතේ ඉවරයි. අපි නතර කරමු.